ආයුබෝවන් සුබ සද්දාවක් සීලමු දෙනාට සුපුරුදු පරිදි ඔබ සීල දෙනාම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගිත් ආයුබෝවන් වණකම් අස්සලාමු අලයිකුම් අදත් ඉතාමත්ම රසබර සහ අපිට සීල දෙනාටම සතුටු විය හැකි ආකාරයේ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සුපුරුදු පරිදි මා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වන විටත් අද දිනේ අපේ මැදිරියට පැමිණෙන සුවිශේෂී ආරාධිත අමුත්‍ය කවුද කියන වග ඇවත් හඳුන්වා දෙීමට මා බලාපොරොත්තු වෙනවා මා යලිත් මතක් කරනවා සුපුරුදු පරිදි අදත් අපගේ වැඩසටහනේ මැදිරියේ සාකච්ඡාව ඒත් එක්කම කාලීන තොරතුරු සහ දේශපාලන තොරතුරු කතා කරන්න සුපුරුදු පරිදි ජනකත් අද අපිත් එක්ක එකතු වෙනවා ඒත් එක්කම සඳුන් කපුගේ කියනත් ක්‍රීඩා නැත්නම් ක්‍රිකට් ගැන කතා කරන්නට අද දවසේ සුපුරුදු පරිදි අපිත් සමග සම්බන්ධ වෙනවා ඉතින් මා කිව්වා ගිය සතියේ මේ සතියේ වැඩසටහන සුවිශේෂී වැඩසටහනක් වෙනවා කියලා මා එසේ කියන්නේ අපගේ මේ වැඩසටහන් මාලාවේ අද 16 වෙනි වැඩසටහන Sri Lankan Radio Show with KP Verstane, Dase Vini Verstane. Palamu Vatavata Tamai, Kanta Niyojanayak, Nattan Kantavak, Apage Verstane, Pradhana Aradhyava Hatiyata, Api Genenne. Bohodenek Magen Ehuwa, Ai Me Purusha Pakshayata Pamanada Meke Tana Tiyenne Kiyala. Man Kiyuwa Naha Naha, Api Utsaha Karana, Apage Lankiya Samaje නියෝජනය කරන එක්තකම ශ්‍රී ලංකා නියෝජනය කරන සහ මේ රටේ දේශය වෙනුවෙන් සේවයක් කරන කාන්තා නියෝජනයටත් තත් මේ වැඩසටහනේ ඉඩක් ලබා දෙන්න. ඒ සනාථ කරමින් අද අපි මැදිරියට කැඳවාගෙන තිබෙනවා කාන්තාවක්. විශේෂයෙන්ම ඇගෙන අපි කතා කරනකොට ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇගේ ඇව බොහෝ දෙනෙක් දන්නේ ශ්‍රියා කුලපුන කියලා මහා බ්‍රිතාන්‍යයේ මේ අපි උතුරු එංගලන්තයේ පැත්තර වෙන්න තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් ඇගෙන ගොඩාක් දේවල් තියෙනවා. අය විශේෂයෙන්ම වෛද්‍යවරයක් හැටියට වසර ගණනාවක් දශක ගණනාවක් තමගේ සේවය ඇගේ සේවය මේ මහා බ්‍රිතාන්‍යයට ලබා දීමේ අනතුරුව අය විශේෂයෙන්ම ඇගේ විශේෂත්වයේ වන්නේ අය මනෝ වෛද්‍ය චාර පිළිබඳව විශේෂඥවරියක් වශයෙන් උත්සාහ කටයුතු කරනවා ඒත් එක්කම අය වෛද්‍ය උපදේශකවරයෙකු හැටියටත් කතා කටයුතු කරනවා ඒට අමතරව වර්තමානයේ විනිශ්චය මණ්ඩල ඒ නඩු විභාග කමිටුවේ සමාජිකාවක් වශයෙන් උත් අය කටයුතු කරනවා ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා ශ්‍රියා කුලපුන මහත්මිය ආයුබෝවන් කල්ප මම මේ මට ලොකු ගෞරවයක් මේ පළමු වෙන කාන්තාව හැටියට මෙතනට පැමිණීමට ලැබීම ගැන කොහොමද මේ දවස්වල තොරතුරු මොනවාද ඉතින් මේ දවස්වල මොනවාද ඔබතුමිය කරන්නේ විවේක සුවයෙන් ඉන්නවද නැතිනම් තාමත් ඒ එදා වගේම කාර්ය බහුලයිද කාර්ය බහුලයි මේ රටේත් ලංකාවෙත් වැඩ කරගෙන යනවා මම මේ ළඟදී ලංකාවට ගිහින් ආවා ඉතින් හුඟක් දේවල් තියෙනවා ලංකාව ගැන කල්පනා කරන්න මොකද මේ මා දැන් ඔබතුමියට ආරාධනා කරාට පස්සේ බොහෝ දෙනෙක් දැන් අපි ඔබතුමිය දන්නවා මේ Facebook කරහා ප්‍රචාරයන් ලබා දෙනෝ ඉදිරි වැඩසටහනට කවුද සහභාගී වන්නේ කියලා සෑහෙන හොඳ ප්‍රතිචාරයක් තිබ්බා ඒත් එක්කම ඔබතුමිය බොහෝ දේවල් මේ මෞබිමිය වෙනුවෙන් කරන කාර්යයන් පිළිබඳවත් බොහෝ දෙනෙක් මාව දැනුවත් කරා මම නොදන්න කාරණා පවා සමහර පුද්ගලයන් මට link එවල තිබ්බා ඔබතුමිය සමාජගේ සමාජ සේවා සත්කාරයන් සම්බන්ධයෙන් අපිට තියෙන ගොඩාක් දේවල් කතා කරන්නද කොහොමවත් මේ මා කැමති මේ සුපුරුදු පරිදි දැන් මං ගොඩක් වෙලාවට පවුලේ තොරතුරු මේ කතා කරන්නේ සමහර ලාවට වැඩසටහනේ අන්තිම භාගයේ නමුත් මං හිතුවා අද ඒක තරමක් වෙනස් කළා මේ ආරම්භයේ ගේම මේ කතා කරන්න විශේෂම ඔබතුමගේ ළමා කාලයේ පිළිබඳ ඔබතුමියගේ මතකයේ තරමක් අවදි කරොත් මා කැමති ඔබතුමිය කැමති නම් ඒ ළමා අවදිය සහ ඔබගේ පාසල් දිවිය ගැන අපිට කතා කරන්න පුළුවන් නම්
ඔව් මගේ ළමා කාලේ මම කියන්නේ ඉතාම සුන්දර ළමා කාලයක් ඒ වගේම ඉතාම භාග්‍යවන්ත ළමා කාලයක් කියලා මට කියන්න පුළුවන් මම ඉපදුනේ මගේ පියාගේ ගමේ හංවැල්ල කියන ගමේ නමුත් මම ගමක් හැටියට දැන් සලකන්නේ නුගේගොඩ තමයි මොකද මම අවුරුදු දෙකක් පමණයි හංවැල්ලේ ඉඳලා තියෙන්නේ ඊට පස්සේ අපි කොළඹ කොළොන්නාවට පැමිණියා ඉතින් මම ගිය පළමුවෙනිම පාසල මට නම් මතක නෑ නමුත් ඒක කොළොන්නාවේ ආනන්ද ශාස්ත්‍රාලය මම මොකද එතකොට මට වයස අවුරුදු 3මාරයි මං හිතන්නේ ඒ වුණාට මම ඒ දවස්වල කියවන්න පටන් අරන් තියෙනවා මට අම්මා තමයි කියන්නේ මම පන්සල් ගියාම පන්සල් වල බිතු සිත්තුවම් වල තියෙන යට තියෙන සේරම දේවල් කියවනවා කියලා. ඉතින් සමහර පන්සලේ සමහර අය නැවතිලා බලන් ඉන්නවා කියලා මොකද මම හුඟක් කුඩායි මගේ ප්‍රමාණය. ඊට පස්සේ තමයි නුගේගොඩට පැමිණියේ. නුගේගොඩට එනකොට මට අවුරුදු 4මාරයි නැත්නම් 5යි. ඊට පස්සේ මම අනුලා විද්‍යාලයට ඇතුළු වුණා. එහි වසර ගණනාවක් ශාස්ත්‍රය හදාරලා ඊට පස්සේ කොළඹ විසාකා විද්‍යාලයට ගියා. එතනින් තමයි මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ. ඉතින් මගේ ළමා කාලය පෝෂණය වුණේ මගේ පියාගේ මවගේ වැඩ කටයුතු වලින්. ඒ කියන්නේ මගේ පියා ඒ දවස්වල ඉතාම ප්‍රසිද්ධ ලේඛකයෙක් ඒ වගේම කවියෙක් නමින් KB සුගතදාස දැන් ජීවතුන් අතර නැහැ. දැන් මේ මෙතනදී මං ඇත්තටම එතනට තමයි මම එන්න උත්සාහ කරේ. දැන් ඔබගේ පියාණන් විශේෂයෙන්ම ඔහු ගැන සඳහන් කරනවා නම් අතර මා භාග්‍යවන්තයි ඔබතුමියත් සමග මේ වෙනි සාකච්ඡාවක් කරන්න. ඒත් එක්ක මා භාග්‍යවන්තයි ඔබතුමිය පියා ගැනත් කතා කරන්නට මාගේ ජීවිත කාලයේදී ලැබීම. විශේෂයෙන්ම මම එහෙම කියන්නේ ගොඩාක් දෙනෙක් නොදන්නා කාරණයක් තියෙනවා. මොකද ඔබතුමියත් වැඩි මේවා කී කියන්නේ නැහැ. නෑ මම කරන දේවල් ඒක ඇත්තයි. නිහඬව තමයි මම කරන දේවල් කරන්නේ. අනිත් අය දැනුවත් කරන්න කවුරුත් කිව්වා අනිත් අය දැනුවත් කරන්න මේ මකීම වටිනවා. ඒ නිසා තමයි මම එකඟ වුණේ මේ වැඩසටහනට සහභාගී වෙන්න. ඉතින් මොකද ඔබතුමියගේ පියා විශේෂම එතුමන් අනගාරික ධර්මපාල තුමන් බොහෝම ළඟින් ඇසුරු කර පුද්ගලෙක්. ඒතකම මා නිවැරදි නම් වෛද්‍යතුමිනි කාලයක් එතුමන්ගේ අනගාරික ධර්මපාලතුමන්ගේ කනිෂ්ඨ ලේකම් හැටියට තමයි කටයුතු කරේ. ඉතින් මම හිතන්නේ ඒ ආභාෂය සහ අපි කතා කරොත් එහෙම කුඩා කාලේ මේ දේවල් කොහොමද ඔබතුමියට දැනුනේ සහ ඒ අද අනාගත වර්තමානයේ කොහොමද ඔබතුමිය ඒ භාවිතයට ගන්නෙ? අපි පුඩා කාලේ ඉඳන්ම අනගාරික ධර්මපාලතුමා කියන වචනේ හැම වෙලේම ඇහෙන දෙයක්. අපේ ගෙදර නිවසේ ආලින්දේ විශාල ඡායාරූපයක් එල්ලලා තිබුණා අනගාරික ධර්මපාලතුමාගේ. ඒ එක්කම GL ගෞතම දාශ කියන චිත්‍ර ශිල්පියා. ඒක චිත්‍රයක් නෙවෙයි, ඒක ඒකට කියන්නේ අර රිලීෆ් කියලා මේ මැටියෙන් හදපු ආකෘතියක්. නමුත් සම්පූර්ණයෙන්ම මූණ නෙවෙයි, ඒක හතරැස් කොටුවක් ඇතුලේ මූණ අර මස්පිඩු හැම පේන විදිහට ඒ විදිහට හදලා අඹලා තිබුණ පින්තූරෙකුත් ඒක ඒ වගේම පිළිමයකුත් බාගට පිළිමයක් වගේ එකක් ඒක එල්ලලා තිබුණා. මට මතකයි හැම අවුරුද්දෙම අවුරුද්දකට සැරයක් තාත්තා ඒක අරගෙන තාත්තා හොඳ චිත්‍ර ශිල්පියෙක් ඒ වගේම දියසායම් අරගෙන ඒකේ තියෙන පාටවල් අඩු වෙලා තියෙන ඒවා නිතර පාට කරනවා. ඉතින් අපිට ධර්මපාලතුමා එතන මැවි පෙනෙනවා වගේ අපිට හැමදාම පුරුදු. ඒ වගේම ධර්මපාලතුමාගේ ඇඳුම් මේ සුද්ධ කරන බුරුසුවක් තිබුණා. ඒක තමයි අපේ තාත්තා
කරලා තිබුණ එක. තව තිබුණා සාටකේ කහපාට සාටකේ හොඳ සිල්ක් සිල්ක් වලින් හදපු ඒ සාටකේ කෑල්ලක් හුඟක්ම පරණයි. නමුත් ඒක තියෙන එක මගේ නැගණිය ළඟ තාමත් තියෙනවා. මම හිතන්නේ මිල කළ නොහැකි වස්තුවක් ඒක වර්තමානයේ. මොකද බෞද්ධාගමේ පුනරුද්ධේ සඳහා අනගාරික ධර්මපාලතුමන් විසින් සිදුකළ මෙහෙය අතිමහත් අති විශාලයි. මං මා කැමති මේ කතාව තවත් ඉදිරියට ගෙන යන්න. ඒටි ප්‍රථමයෙන් මා කැමති වෛද්‍යතුමනි, මේ දැන් ඔබ තුමියගේ පවුලේ තව සහෝදර සහෝදරියෝ හිටියද? මට එකම නැගණියක් ඉන්නවා. එයා දැන් ලංකාවේ ඉන්නේ, පද්මිනී කියලා. එයත් තාත්තාගේ ආභාෂය ලැබිලා ලේඛක කලාවට එහෙම කවි යොමු වෙලා තියෙනවා. අපි දෙන්න පමණයි. දෙන්න පමණයි. දුවලා දෙන්නෙක් තමයි. එතකොට KB සුගතදාස් මහත්තයරත ඉඳලා තියෙන්නේ. පියාගේ අඩිපාරේ යමින් දැන් ඔබතුමියත් මේ කලාවට, නැත්තම් විශේෂයෙන්ම ලේඛන කලාවට සම්බන්ධයි. මා දන්නවා මේ ඔබතුමගේ පියත් විශේෂයෙන්ම ඔහු විසින් රචිත පොත් ගණනාවක් තිබෙනවා. ඒ වර්තමානයේ සංරක්ෂණය කර තිබෙනවද? එසේ නැත්තම් මේ පිළිබඳව මා දන්නවා මේ සමහරක් පොත් ගුණසේන සමාගම විසින් මුද්‍රණය කරපු ඒවා, සමහරක් පොත් විවිධ ආයතන මෙහි සංරක්ෂණයක් වර්තමානයේ වෙද්දි තිබෙනවද? ඔබතුමගේ පියාගේ ලේඛන කටයුතු සම්බන්ධයෙන් විශේෂ සංරක්ෂණයක් නැහැ. අපේ පැරණි ගෙදර තමයි සියල්ලම තියෙන්නේ. නමුත් නැවත සමහර ඒවා නැවත මුද්‍රණය කරනවා. අතුල ජයකොඩි මහතා, අතුල ජයකොඩි සූර්ය ප්‍රකාශකයෝ, ඒ අය තවමත් සමහර පොත් නැවත ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සංගු අඳුහැරේ වගේ පොත්. සංගු අඳුහැරේ පොත, ඒක අලුත් මේකක්. ඒක මරියා මැජරෝවා කියන චෙක් ලේඛිකාවගේ පොත. ඒක අපි මුද්‍රණයට බාර දුන්නා මගේ පියා අවසන් හුස්ම හෙළලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ. නමුත් ඒ සෝදුපත් බලනකොට තමයි තේරුනේ ඒ පොත සම්පූර්ණ කරලා නැහැ. ඉතින් ඉතිරි කොටස මම තමයි ඒ ඉතිරි කොටස අනුවාදය කළේ. ඉතින් මේ මෙතනදි මම දකිනවා මේ බොහොමත් මේ අනුවර්තන, නැත්තම් මේ විදේශ ලේඛනයන්ගේ ආභාෂය, විශේෂයෙන්ම රුසියානු ලේඛන කලාවේ ආභාෂය ඔබ තුමගේ පියත්, ඒත් එක්කම ඔබතුමියටත් මේ විදේශ ආභාෂය තිබෙනවද? විශේෂයෙන්ම ඔබතුමගේ පියා බොහෝ නිර්මාණ, නැත්තම් ඔහු විසින් රචිත පොත් වල මේ විදේශ ආභාෂය තිබෙනවා. ඒ කියන්නේ රුසියන් වලටත් වඩා ප්‍රංශ නවකතා, ඒ කියන්නේ වික්ටර් හියුගෝ සහ ඇලෙක්සැන්ඩර් දූමා කියන ලේඛකයින්ගේ පොත් තමයි වැඩිම තාතා අනුවාදයට පත් කරලා තියෙන්නේ. පළමුවෙන්ම පොත තමයි කවුන්ට් ඔෆ් මොන්ටි ක්‍රිස්ටෝ කියන පොත, දේවහස්තය නමින් පළ කළා. එතකොට මට වයස අවුරුදු 9යි. නමුත් මම පළමුවෙන්ම ඒ අනුවාදේ මම කියවල මට ඒකට හරියට රස වැටුණා. මොකද අපේ ගෙදර ලොකු පොත් ගුලාවක්, ඒ කියන්නේ ඔක්කොම විශ්ව සාහිත්‍යයේ කෘති තිබුණා. ඉතින් ඒකෙන් රස වැටලා මමත් ඒ ඉංග්‍රීසි පොත් ටිකත් ඔක්කොම පරිශීලනය කළා. ඇලෙක්සැන්ඩර් ඩූමාගේ ත්‍රී මස්කටියර්ස්, ඒ වගේ පොත්, ඒ වගේම වික්ටර් හියුගෝගේ පොත්. දැන් මම කැමති දැන් මෙතනින් අපි පොඩ්ඩක් වෙනස් මාවතකට යන්න. දැන් අපි කතා බහ කරා ඔබතුමගේ කුඩා කාලයේත් එක්කම ඔබතුමිය විශ්වවිද්‍යාලයේ දක්වා ගමන. දැන් මා දන්න ඔබතුමිය කලක් ලංකාවේ සේවය කරා. මොන පළාතේද ඔබතුමිය මුලින්ම මේ පත්වීම ලැබිලා යන්නේ? මම සේවය කළේ කළුතර. කළුතර නාගොඩ රෝහලේ. එහි මම අවුරුදු 5ක් සේවය කළා. මට ඒ කාලේ මගේ ආශාව තිබුණේ ශල්‍ය වෛද්‍යවරයෙක් වන්න. නමුත් මම අන්තිමට ශල්‍ය වෛද්‍යවරයෙක් සමග විවාහ වුණා. ශල්‍ය වෛද්‍යවරු දෙන්නෙක් ඒක බොහොම අමාරුයි දරුවන් රකවලා ගන්න. ඉතින් ඒ අදහස වෙනස් කරා. මම අහන්න හැදුවේ එතන තමයි. දැන් එතකොට කොයි කාලෙද මේ සහ කොහොමද මේ
මේ ඔබගේ හිතගිය ශල්‍ය වෛද්‍යවරයාව හමුවන්නේ. හමුවනේ ඇත්තටම අපි දෙන්නම කළුතර නාගොඩ රෝහලේ වැඩ කරා. එතකොට තමයි එතකොට එයා ශල්‍ය වෛද්‍යවරයෙක් වෙලා නැහැ. අපි දෙන්නම ඒ අදහසින් හිටියේ. නමුත් එයාට මම සෑහෙන අනුබල දුන්නා. ඉතින් ඊට පස්සේ පශ්චාත් උපාධි වලට මෙහෙ ආවන් පස්සේ මම ඒ අදහස වෙනස් කරලා මම වෙන වෙන අංශයකට හැරුණා. ඔබතුමිය කියනවා මෙහෙට එනවා කියලා. ඒ නිසාම මේ ඔබතුමිය අපි දන්නවා මේ වැඩසටහනේ ආකෘතිය හැටියට බැඳිරිට පැමිණෙන ආරාධිතය හෝ ආරාධිතය ඒ ශිල්පියාට හෝ ශිල්පිනියට හැකියාව තිබෙනවා ගීත තුනක් තෝරන්න. ඔබතුමියත් ගීත තුනක් තෝරලා තිනවා. අපි මේ ගීතේ අහලම ඉදිරි කතාබහත් සමග එක්කසු වෙමු. මගේ රට මට අගේ තෞතිසාවට වැඩිය සුදු සුදු වලාවෙන් මිදෙත දළදා වැදුර ඇසට එක රස අඳුනයි දසුන රන්කොත උදුන ඇසෙයි අලුයම් දුරේ තේවා වෙහේ විසිය ඇසෙයි අලුයම් දුරේ තේවා වෙහේ විසිය පිරෙයි සිත බුදු බැතින් පහන් වෙයි සිත් සතන් මගේ රට මට අගේ තෞතිසාවට වැඩිය ලියදී වටකෙත් යාය කිසෙයි අරුණලු රංගන ගලායයි දිය කඳුරු නිල් නිල්ව ගිරි සිරස උදුල ඇත් ගමන සිහිව එයි වන අරන දල උදුල ඇත් ගමන සිහිව එයි වන අරන ඇසෙයි කවිතුන් සරණ සුමන සමනොල නඟින මගේ රට මට අගේ තෞතිසාවට වැඩිය
මගේ රට මට අගය. මා එන්නේ යන්නේ මේ කතාවේ ඔබතුමිය විශේෂයෙන්ම ලංකාව හැරදාලා ඔබතුමිය වර්තමානයේ මේ ජීවත් වෙන මහා බ්‍රිතාන්‍යයට එනවා. නමුත් ඔබතුමියගේ මේ ගීත තේරීම ඇතුළෙම අපිට දැනෙනවා ඔබතුමිය තාමත් හදවතින් ඉන්නේ තමන් ඉපදුණු දේශය කියලා. ඒ දේශයට තිබෙන ආදරේ. ඇයි මේ ගීතයට මෙතරම් කැමති? හුඟක් හේතු තියෙනවා. එකක් ඒක මම මේ පණ්ඩිත අමරදේවයන් සහ මගේ පියාට කරන උපහාරයක් එකක්. මොකද මේ ඒකේ ශබ්ද මාධූර්ය, එතකොට ඒ පදමාලාවෙන් ජනිත වෙන දර්ශන, සුනිල් සරත්ප්‍රඩ තමයි මේ ගීතේ රචනය කළේ. ඒක හරියටම රස විඳින්න පුළුවන්. මට ඒකේ මගේ පියා එක්ක තියෙන සම්බන්ධය තමයි අන්තිමට ඇසේ කවි තුන් සරණ සුමන සමනුල නගින මගේ තාත්තා වගේ ලස්සන තුන් සරණ කියන්න කෙනෙක් මම අහලා නැහැ. අමරදේවයන් කියනවා මං හිතන්නේ ඒක ලස්සනයි. නමුත් වෙන වෙන ස්වරමාලාවකින් මගේ තාත්තට හොඳට ගී ගායනක් පුළුවන්. ශ්ලෝක කවි ගාක් ලස්සනට ගායනා කරන මට ඒ දර්ශනේ අපි තාත්තත් එක්ක සිරිපාද යනවා තමයි මට මතක් වෙන්නේ. ඒකම අර ඒ අනිත් දර්ශන මම මේ මෑතදී ලංකාවට ගිහිල්ලා එනකොටත් මම ඇල්ල හපුතලේ පැත්තට එහෙම ගියා. ඒ පෙනෙන දේවල් ඒ විදිහට මැවි පෙනෙනවා ඒ වචන ඇහෙනකොට. මේ අපි ඔබතුමගේ පියාණන් ගැන කතා කරපු නිසාම මේ මෞතුමිය ගැනත් මතක් කරමු. ඔව්, මගේ මෞතුමිය මගේ පියා එක්ක විවාහ වුණේ යෝජනාවකින් වුණාට මේ මගේ පියාගේ ඒ කාලේ මගේ පියා ඉස්සර පොතක් ලියලා තිනවා ප්‍රේමධාරා කියලා, ලෝකේ ප්‍රේම කතාවන් එකහු කරලා. ඉතින් ඒ පොත් තාත්තා ගැන පොත් එහෙම ලියලා තිනවා කියවලා තිනවා. ඉතින් මගේ පියා ගැන හැඟීමක් තිබිලා තින මගේ මවගේ හිතේ කොහොමටත්. ඉතින් ඒක දෛවෝපගත සිද්ධියක්. ඉතින් මනමාලියක් වශයෙන් බලන්න ගිහිල්ලා හමු වුණාට පස්සේ තමයි විවාහ වුණේ. ඉතින් මගේ පියාගේ සියලුම වැඩ කටයුතු වල සෙවනැල්ලක් වගේ ජීවිතේ අවසන් හුස්මේ යනකම්ම එකට තමයි හිටියේ. මගේ පියාගෙන් එකම සැරය වෙන්ුණේ. ඒ කියන්නේ මට මෙහෙ දෙවන දරුවා ලැබෙනකොට අම්මා මෙහෙ ඇවිල්ලා හිටියා ටික දවසක්. ඔබ මේ සම්බන්ධ වෙසිටින ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමග නුයි. අද අපි සුපුරුදු පරිදි අපේගේ මැදිරියට පැමිණ තිබෙන විශේෂ ආරාධිත අමුත්‍යක් එතුමිය සමග තමයි අපි අද කතා බහ කරමින් සිටින්නේ. ශ්‍රියා කුලපන මහත්මිය සමග වෛද්‍යතුමිය එක තමයි මේ සාකච්ඡාව. තවත් තප්පර කීපයකින් මට තියෙනවා කෙටි විරාමයක් සඳහා යන්න. ඉන්න අනතුරුව යලිත් අපි මේ කතා බහට එක්කස් වෙන්නට සූදානම් සිටිනවා. මැදිරි අංකයේ 01 264 261 81 ඔබටත් පුළුවන් ඇගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ අංකයට කතා කරලා අපත් සමග සම්බන්ධ වෙන්න. එසේනම් අපි කෙටි විරාමයකට ගොස් යලිත් සම්බන්ධ වෙමු. The latest updates from your local community. Sheffield's very own community radio station. Sheffield's Link FM. The boy who didn't stop, look and listen. Before his leg was bent backwards, he loved to play football all day. But the boy didn't cross in a safe place where he could see cars come his way. He then didn't stop, look, and listen. A car hit him at quite a pace. And now he cannot play football, because his leg broke in more than one place. Always cross where you can see what's coming. Have you been involved in a road traffic accident or suffered a personal injury in the last 3 years? Then why not come direct to your local experts at Allison Law Solicitors? Allison Law Solicitors are here to get you back on the road and your life back on track. They're recognized personal injury and industrial disease specialists with dedicated and experienced lawyers who've won thousands of pounds in compensation. And of course, it's no win, no fee. Call now on 01142 586 966 or come in and see us at 437-441 London Road, Sheffield. Allison Law Solicitors, a local firm for local people and helping you when you need it most.
Have you been burgled or suspect suspicious activity around your property? Then you need your home and business premises securing. Ace Security have the ideal solution for you, with a wide range of CCTV and intruder alarm systems to suit your needs at competitive prices. For more information and a free quotation, call Ace Security on 07789 112 335. Ace Security. Celebration just isn't a proper celebration without a cake from the Egg Free Cake Box. For birthdays, anniversaries and celebrations of all kind, Egg Free Cake Box cakes are made with fun times in mind, with designs to suit any imagination, ensuring the next bite tastes just as good as the last. Egg Free Cake Box, making celebrations a piece of cake. Call 0114 242 828 or visit at 203 Main Road in Darnall, S9 5HP, at the top of Staniforth Road. 96.7 Link FM. The boy who didn't look for a safe place to cross. He couldn't be bothered to walk to a place where cars could be seen from a nice open space. So he crossed the road right next to a bend. Now his arm for some while will be struggling to mend. A car cannot dodge what it cannot see, so flatten the boy. Unfortunately, now he can't swim, dress himself, or go-kart, because his arm is all limp and falling apart. Always cross where you can see what's coming. If you're looking to promote your business on Link FM, call our sales team now on 0114 261 8182 or email info@linkfm.org. घर से निकलने से पहले इस बात की तसल्ली कर ले कि आपके घर के दरवाजे और खिड़कियां बंद हैं। अगर आपके घर में सिक्योरिटी अलार्म मौजूद है तो इसे ऑन कर दें, ताकि आपका घर और आपका सामान चोरों से महफूज रहे। कम्युनिटी अवेयरनेस मैसेज। Bringing communities together, broadcasting from the Pakistan Muslim Center, Link FM. යලිත ඔබ සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කේපී වැඩසටහන සමගිනුයි. නිවේදන කීපයක් තිබෙනවා. ඇත්තටම සහන ප්‍රමාණයක් ලැබී තිබෙනවා මා අවස්ථාව සහ වෙලාව තිබෙන පරිදි මේ සීලුම දේවල් ගැන දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දිනවල කඨින පින්කම් රාශියක් මහා බ්‍රිතාන්‍යයේ තුලදී විශේෂයෙන්ම බෞද්ධ ප්‍රජාව සහ අදාළ පන්සල් විසින් සංවිධානය කරන මා ඉතාමත්ම ඉක්මනින්ම මතක් කිරීමක් කරන්නම්. හීතෘ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින මහා පින්කම සහ 820 මහා බුද්ධ පූජාව ඔක්තෝබර් මාස 28 වෙනි සෙනසුරාදා සවස 6ට හොස්ටන් පාසලේදී පැවැත්වෙනවා කියලා තියෙනවා. මෙහි පෝස්ට් කෝඩ් එක කිව්වොත් TW 13 6යි QB නැත්නම් TW 13 6 QB කියන ස්ථානයේ අතුල දස්සන ඉන්ටර්නැෂනල් බුද්ධිස් විහාර කියන ස්ථානයෙන් ඔබට පුළුවන් මේ පිළිබඳ තොරතුරු තවතුරටත් දැනගන්න. එහි අංකය 02.2.799.8.7.1.3. ඒත් එක්කම හවුන්ස්ලෝ මහා කඨින පූජෝත්සවයේ 2017 ඔක්තෝබර් 28-29 දිනයන් එහි පැවැත්වෙනවා කියලා තිබෙනවා. එහිදී 28 වෙනි දින 820 මහා බුද්ධ පූජාව මේ විහිමිම බොරල්ලේ අතුල හිමි. ඒත් එක්ක 29 වෙනි ඉරු දින කඨින පෙරහැර සහ කඨින චීවර පූජාව ආදී වැඩසටහන් සිදු වෙනවා කියලත් අපිට දැනුම් දීලා තිබෙනවා. බර්මින්ග්හැම් මහා විහාරස්ත කඨින මහා පූජෝත්සවය එයත් ඔක්තෝබර් මාස 29 වෙනි දින පෙරවරු 10:30 සිට බර්මින්ග්හැම් මහා විහාර ස්ථානයේදී පැවැත්වෙනවා. එහි පෝස්ට් කෝඩ් එක තමයි B193UA කියන තැන, බර්මින්ග්හැම් බුද්ධිස් මහා විහාරයේ. ඔක්තෝබර් මාස 29 වෙනි දින තමයි කඨින පූජ උත්සවය පැවැත්වෙන්නේ. ඒත් එක්කම ඔක්තෝබර් මාස 22 වෙනිදා තවත් කඨින පූජා උත්සවයක් පැවැත්වෙනවා. ලෙච්බර්ත් ශාන්ත මයිකල් පල්ලියේදී තමයි මේ කඨින මහා පින්කම් පැවැත්වෙන්නේ. එයි පෝස්ට් කෝඩ් එක තමයි SG61PZ.
එහි වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0769 83 466 105 කියන අංකයට ඔබට කතා කරන්න පුළුවන්. එතෙක්ම ශ්‍රී ගෞතම බෝධි වන්දනා සහ පිරිස් සජ්ජායනාව ඔක්තෝබර් මාස 28 වෙනි සෙන්සුරාදා සවස 6:30ට පැවැත්වෙනවා. මහමෙවුනා ඉන්ටර්නැෂනල් මෙඩිටේෂන් සෙන්ටර් හි තමයි මේ පැවැත්වෙන්නේ. එහි පෝස්ට් කෝඩ් එක CM112UH. එහි දුරකථන අංකය 01268533870 යනුවෙන් තමයි සඳහන් වෙන්නේ. මෙවැනි ආකාරයට අපිට තොරතුරු සෑහෙන ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මා ඉඩ ලද සැනින් ඒ පිළිබඳවත් ඔබ දැනුවත් කිරීම සූදානම් වෙනවා. තවත් මතක් කිරීමක් කරන්න තියෙනවා. මම හිතන්නේ ජනක දුරකථනය දැන් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට මත්තෙන් මේ ගී මන්දාව කියන සුවිශේෂී සංගීතමය වැඩසටහන 21 වෙනි සෙන්සුරාදා සවස 4:00ට පැවැත්වෙනවා. මේ කාලෙකින් දකින්න ලැබෙන ඉතාමත්ම වෙනස්ම ගණයේ සංගීත සැන්දෑවක් කිව්වොත් නිවරදි රත්නශ්‍රී විජයසිංහ කියන ප්‍රවීණ ගීත රචකයා සහ ලේඛකයා, ඒත් එක්කම දර්ශන රුවන් දිසානායක සම්බන්ධ වෙන මේ ගීතමේ සැන්දෑව මම හිතන්නේ කාලෙකින් දකින්න ලැබෙන වෙනස් වූ සංගීත සැන්දෑවක් වනවට කිසිම සැකයක් නැහැ. සුභාවිත ගීතයට ඇලුම් කරන පිරිසට මෙන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. ප්‍රවේශපත් සඳහා ඔබට විමසන්න පුළුවන් ෂර්මාල් 077 233 70 566 එතකම ආදිත්‍ය 077 911 85 716. ඔබ ලාංකීය ගීතවලට සුභාවිත ගීතයට ඇලුම් කරනවා නම් ඔබ මේ වෙනසට කැමති නම් මෙන්න ඔබට අවස්ථාවක් තිබෙනවා. ගී මන්දාව සංගීත ප්‍රසංගය සමග ඔක්තෝබර් 21 වෙනිදා තමයි සවස 4:00ට මේ මිඩල් සෙක්සීදී හැරෝ ආර්ට් සෙන්ටර් කියන ස්ථානයේ තමයි මෙම සංගීත සන්දය පැවැත්වෙන. එසේනම් මා කැමති ජනකව සම්බන්ධ කරගන්නට මේ අවස්ථාවේ. ජනක, ආයිබෝවන් ඔබට මාව ඇහෙනවද? ආයිබෝවන් කල්ප, සමා වෙන්න ඕනේ මිනිත්තුවක් දෙකක් ඔබට ඉන්න සිදුනාට. මොකද මේ දැනීම් කීපයක් තිබුණා. ඉතින් ඒකත් හැකි ඉක්මනින් කියවල ඉවර කරන්නට මා අවස්ථාව උදා කරගත්තා. කොහොමද ජනක, ඔබ හොඳින්ද? බොහොම හොඳින් කාලය ගත කරනවා කල්ප. විශේෂයෙන්ම වැඩසටහන ආරම්භ කරන්නට ඕනේ මේ දේශපාලන කතිකාවත මේ දවස්වල අන්තර්ජාලය පුරා සැරිසරන ශ්‍රී ලංකාවට ඉතාමත් ආදරය කරන මේ ලෝඩ් නේස්බි සාමිවරයා, අපි කියන්නේ ලෝඩ් නේස්බි කියලා, නේස්බි සාමිවරයා ශ්‍රී ලංකාවට පක්ෂව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේදී කරන ලද කතාවක්. බොහෝ පිරිසක් මේ වන විටය අන්තර්ජාලය ඔස්සේ නරඹා තිබෙනවා මා දුටුවා. ඒකට ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ප්‍රතිචාර දක්වලා තිබ්බ ශ්‍රී ලාංකිකයෝ. එහිදී ඔහු සඳහන් කරනවා කල්ප, ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කරලා නැහැ. මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව වෙත එල්ල කරන චෝදනා බොහොමයක් අසත්‍යයි, පදනම් විරහිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන ඒ මරණ සංඛ්‍යාවක් සිදු වෙලා නැහැ යුද්ධයේ අවසාන සමයේ. ඒ වගේම මහා බ්‍රිතාන්‍යත් ඇමරිකා එක්සත් ජනපදයක් ශ්‍රී ලංකාවට ඇඟිල්ල දික් කරන්නේ නැතුව මේ මානව හිමිකම් සම්බන්ධයෙන් රජයට සහය පළ කරන්නට ඕනේ. මේ සිදු කරගෙන යන ව්‍යාපාර ක්‍රියාපති මේ රට සංවර්ධනය කරන්න උදව් කරන්නට ඕනේ. ඒ වගේම එල්ටිටි සංවිධානය මිනිමරු ත්‍ස්තවාදී සංවිධානයක්. ඉතින් ඒ සංවිධානය සමග තිබිච්ච අඛණ්ඩ යුද්ධය සම්පූර්ණයෙන් විනාශ කරන්නට යද්දී ඒ රජය අතින් යම් කිසි දෙයක් සිදු වුණා නම් මේක ඒ සම්බන්ධයෙන් සලකා බලලා ඒවට සමාව දෙන්නට ඕනේ. එහෙම විශේෂ දෙයක් සිදු නොවුණු බව තමයි ඔහුගේ අන්තර්ජාලයේ සැරිසරණේ කෙටි වීඩියෝ පටයෙන් අපට දැක ගන්න ලැබුණේ. මේ සම්බන්ධයෙන් ඇත්තනම් මේ සංවාදයේ කවද්ද සිදු වුණේ, කොහෙද සිදු වුණේ ආදී තොරතුරු දැනගන්න මම ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධ කරගන්න හැදුවත් අද සතිය අන්තයේ නිසා බොහෝ පිරිසක් රාජකාරී වලින් වෙන් වෙලා තියෙන නිමාඩු දවසක් නිසා. ඒ වගේම ඔබ සඳහන් කරා වගේ අද ලන්ඩනයේ පුරා කටින් උත්සව කිහිපයක් පවත්වනවා. කින්ස්බරියේ ශ්‍රී සද්දාසිස ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ කටින් උත්සවය අද. ඒ වගේම ලිච්වත් වල තවත් කටින් උත්සවයක් පවත්වනවා. ඒ වගේම ඊස්ට් නැගෙනහිර ලන්ඩනයේ රෙඩ් බ්‍රිජ් බෞද්ධ විහාරයේ කටින් උත්සවය අද තියෙනවා. ඒ වගේම තේම්ස් බෞද්ධ විහාරයේ ක්‍රොයිඩන් වල තිබෙන කටින උත්සවය.
මේ කටුණු උත්සව දෙකකටත් මට ආරාධනා ලැබිලා තිබුණා. නමුත් යන්න බෑ, යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. රාජකාරී බහුලත්වයේ වැඩ කටයුතු, ඒ වගේම ඔබගේ මේ සංවාදයේ සමග එක්වන්නට ඕනේ දවල් දෙකමාර වෙනකොට. ඉතින් මේ සියලුම කරුණු එක්ක රාජකාරී කටයුතු වැඩි, ඉතින් යන්න බැරුණා. බොහොමත්ම ස්තුතියි ඔබට ඒ ඔබ විසින් කරන මේ ස්වේච්ඡාවෙන් කරන කාර්යභාරය අපි හැමදාම අගය කරනවා. ඉතින් කල්ප මෙහිදී අපි බොහොම ස්තුතියි. අපි මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ ලෝඩ් මේස්ගේ සානුවරය සම්බන්ධයෙන්, ඔහු සම්බන්ධයෙන් යමක් පැවසිය යුතුමයි. ඔහු මේ කරන ලද ප්‍රකාශය වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැති අබතුරු 225ක් ඉන්නව, ඒ එක්කෙනෙක්වත් කරන්නේ නැහැ. ඔය එක්කෙනෙක්වත් කරන්න කොන්දක් නැහැ. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වෙලා පුදුමාකාරයෙන් අපි දුටුවා කල්ප, ඔහු යුද්ධය පවතින කාලේ අපිට කිසිම මන්ත්‍රීවරයෙක් හෝ සාමි මන්ත්‍රීවරු කිසිම කෙනෙක් සහාය නොදෙන කාලෙකත් සිංහෙක්, යෝධ සිංහෙක් වගේ තනියෙන් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන පුද්ගලයෙක්. අපි ශ්‍රී ලංකා රාජ්‍යයටත් කීප වතාවක්ම කිව්වා මේ පුද්ගලයාට ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය දක්වලා දෙන්න තියෙන උපරිම ගෞරව නාමය මේ පුද්ගලයාට ප්‍රදානය කරන්නට ඕනේ කියලා. පසුගිය රජයෙන් යම් යම් දේවල් සිද්ධ කරා, ඔහුට සුවිශේෂී ගෞරවයක් දැක්වුවා ශ්‍රී ලංකා රජය. වර්තමාන රජය සම්බන්ධයෙන් අපිට එහෙම දැනුමක් නැහැ. නමුත් අපි යම් අවස්ථාවල ලංකාවට යනකොට ඔහු සම්බන්ධයෙන් දැනුවත් කිරීම කර ආරක්ෂක අමාත්‍යාංශයට මෙන්න අහවල් පුද්ගලයනෝ අපේ රටට සුවිශේෂී සේවාවක් කර පුද්ගලය, ඔහුට ඒ අවශ්‍ය නිසි ගෞරවය, ඒ නිසි සැලකිල්ල දක්වන්නට කියන එක. එක්තරා අවස්ථාවක මට මතකයි රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යාංශයේදී ඔහු සමග හම්බ වෙලා සාකච්ඡා කරා, ඔහුට ගෞරව දක්වලා තිබුණා. නමුත් මේ පුද්ගලයා සුවිශේෂී පුද්ගලයෙක්, කවදාවත් ශ්‍රී ලංකාවට විරුද්ධව කතා නොකරපු, ශ්‍රී ලංකාවේ පැත්තේ ඉඳලා ශ්‍රී ලංකාවට සුවිශාල සේවාවක් කරපු සාමිවරයෙක්. ඔහු සම්බන්ධයෙන් ඒ සටහන තබමින් අපි ශ්‍රී ලංකාවේ දේශපාලන දෙසට යොමු වෙමු. පසුගියදා මම දුටුවා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා යාපනයේ සංචාරය කරා, දෙමළ ජනතාව අතරට ගියා, දෙමළ ජනතාව කතා කරා, ඔහු නාමන්ත්‍රණය කළා. බොහෝ කරුණු මං හිතන්නේ ඒක හොඳයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් උතුරද දකුණද නැගෙනහිරද බටහිරද කියලා නැහැ, රටේ සෑම ප්‍රදේශයකම සංචාරය කරන්නට ඕනේ. ඒ සෑම ජනතාවක් සමගම සතුරු සාමීචිය, ඔවුන්ගේ දුක සැප වේල බලන්නට ඕනේ. ඒත් මෙහිදී එක් සිදුවීමක් සිද්ධ වුණා. ඔහුගේ පැමිණීමත් සමගම සිවාජි විංගම් ඇතුළු කොටි හිතවාදී නඩය සුපුරුදු පරිදි කළු කොඩු ඔසවා තිබුණා. ජනාධිපතිතුමා ඒ අසලින් යද්දී ඔහු වාහනයෙන් බැහැලා මේ උද්ඝෝෂණ කරන පිරිස ළඟට ගියා. එහිදී මම දැක්කා ජනාධිපතිවරයාට කිසිම ගරුසරුවක් නැතුව මේ සිවාජි ලිංගම් කියන ත්‍රස්තවාදියා කෑ ගහලා මොනවද කියනවා. ඒ සම්බන්ධයෙන් කීප දේවල් සම්බන්ධයෙන් තාම තොරතුරු නැහැ. මම දැක්කා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හරහා, රූපවාහිනී නාලිකාව හරහා මේ ප්‍රවෘත්තිය ඔහු මොනවද කියනවා. නමුත් නිවේදකයා ගහන නිසා ඔහු කියන දේ පැහැදිලිව අපිට ඇහෙන්නේ නැහැ. නමුත් අමතක කරන්න එපා කල්ප, අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ සිවාජි ලිංගම් ජිනීවා ගිහිල්ලා අපිට විරුද්ධව නගපු හඬ. ජිනීවා වල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහසභා රැස්වීම පවත්වන අතරවාරයේදී අපේ ජනාධිපතිවරයා හිටියේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සැසිවාරයට, 72 රාජ්‍ය නායක සැසිවාරයට සම්බන්ධ වෙලා. ඊට සමගාමීව සමාන්තරව තමයි මේ ජිනීවා නුවර තියෙන්නේ. මේ රැස්වීම තිබුණේ මෙහිදී මේ සිවාජි ලිංගම් කියන පුද්ගලයා ඔහු ප්‍රභාකරන්ගේ සහෝදරියක් විවාහ කරගෙන සිටින පුද්ගලයෙක්. ඔහු ප්‍රභාකරන්ගේ මස්සිනා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්. ඔහුට විශාල ජනමතයක් නැහැ. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වුණා, අවශ්‍ය මනාපුවට ලැබුණේ නැහැ. නමුත් ඔහු ජිනීවා නුවරදී නැවත මතාවක් ප්‍රකාශ කරා, දෙමළ දෙදෙමින්නේ සිංහල බෞද්ධය බලෙන් පන්සල් හදනවා, ඒ වගේම සිංහල ජාතිකයෝ බලෙන් ඔවුන්ගේ ඉඩම් ආක්‍රමණය කරනවා, නැවත පදිංචි කරනවා කියලා. ඔහුට අමතකයි 1977 නාමලේඛනයේ 25,000කට වඩා වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි ඡන්ද යාපනයේ පැවතුනා. නමුත් මේ වන විට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව මං හිතන්නේ 10ක්වත් නැහැ. ඉතාමත්ම සුළු පිරිසක්. පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී මමත් ඒ වගේම විශේෂඥ මනෝවෛද්‍ය ඔබගේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙන්න ආපු ඒ මද්දුම්බණ්ඩ රණතුංග මැතිතුමත් සමග අපි ගියා යාපනයේ සංචාරයට. ඒ ගිය වෙලේ අපි ඒ ගමකට ගියා. ඒ ගමේ තියෙනවා පවුල් 30ක් 40ක් ජීවත් වෙනවා. එච්චර තමයි මුළු යාපනයටම
පදිංචිලා ඉන්න සිංහලෝ අපි දැක්කේ. ඔබගේ මැදිරියේ අසුන්ගෙන තිබෙන සිටින ඒ විශේෂඥ වෛද්‍යවරියත් ඒ යාපනයේ ඒ හදපු සිංහල ගමේ එක් නිවසකට ඒ අවශ්‍ය ප්‍රතිපාදන දීපු ලබා දීපු වෛද්‍යවරියක්. ඉතින් ඇයත් සුවිශේෂ කටයුත්තක් ඒ යාපනයේ සිංහල ජනතාව පදිංචි කරවන කටයුතු වලදී උදව් කරන සමාජ සේවිකාවක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ඔහු මේ සිවාජි ලිංගම් මේ කියන බොරු ප්‍රකාශ වලට අභියෝගයක් ඉල්ල කරන්න කිසිම ශ්‍රී ලංකාවේ කිසිම ඇමති කෙනෙක් රජයේ පාර්ශවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයේ පළාත් සභාව හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයේ තාමත් කටයුතු කරනවා අපි දැක්කේ නැහැ. ඒ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට තාමත් නිදහසක් නැහැ. අඩුම තරමේ ලංකාව තුළ ජීවත් වන දෙමළ ජනතාවට සිටීමේ නිදහස පවා ශ්‍රී ලංකා රජය අහිමි කරලා තියෙනවා කියන බොරු චෝදනාව ශ්‍රී ලංකාවට එල්ල කරා. නමුත් අපි දුටුවා පසුගියදා ජනාධිපතිවරයා යාපනයේ සංචාරය කරනකොට කොතරම් ආරක්ෂාව යොදවා තිබුණත් සිවාජි ලිංගම් ලැබෙනි කොටිහිතවාදීන්ට උද්ඝෝෂණ කරන්න රජය අවසර ලබා දීලා තිබ්බා. පොලිසිය ඒ ආරක්ෂකයන්ට උන්ට බාධා කරේ නැහැ. කඳුළු ගෑස් ගැහුවේ නැහැ, ඔවුන් එළිව්වේ නැහැ. ඉතින් ජනාධිපතිතුමාත් වාහනයෙන් බැහැලා ඔවුන් ළඟට ගියා. ඉතින් ඔහු කියන මේ නිදහසක් නැහැයි කියන කතාව අපි කොහොමද විශ්වාස කරන්නේ? ඉතින් ඒ වගේම තමයි ඔහු ප්‍රකාශ කරා දෙමළ ජනතාව සංහාරයක් කරලා තියෙනවා, ජන සංහාරයක් කරලා මේ යුද්ධය අවසන් කළේ. තාමත් ඒ දෙමළ ජනතාවට සාධාරණීෂ්ට වෙලා නැහැ. 40,000කට වැඩි ප්‍රමාණයක් දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මේ පහුගිය යුද්ධෙන් කියන එක. නමුත් ඒකට පිළිතුරු දුන්නා ලෝඩ් නීස් බිසාමිවරයා පහුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේදී. ඒ මියගිය ප්‍රමාණය, සියලුම මියගිය ප්‍රමාණය 8,000කටත් වඩා අඩු ප්‍රමාණයක් කියලා. ඒකෙන් අපි දකිනවා කල්ප එල්ටීඩී සංවිධානය විසින් ඝාතනය කරපු දෙමළ ජනතාව. දැන් ඔබ මේ මේ ප්‍රශ්නේ දිහා පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න. අද යුද්ධය අවසන් වෙලා තියෙනවා. කොපමණ ආබාධිත සොල්දාදුව ප්‍රමාණයක් අපි අපේ රට රැක ගන්නවද? ආබාධිත සොල්දාදුවන් රඳවා තබාගෙන ඔවුන්ට සාතු සත්කාර කරමින් ඔවුන්ව රැක බලා ගන්න, ඔවුන්ගේ අත නැහැ, පාදයන් නැහැ, ඔවුන් සමහර අය ගොඩක් කියලා මුළු ජීවිත කාලයෙන් ඇඳක ගත කරන්නේ. ඉතින් එවැනි විශාල සංඛ්‍යාවක් ඉන්දදී ආබාධිත සොල්දාදුවෝ ඒ හා සමානවම පිරිසක් ඉන්නට ඕනේද එල්ටීඩී සංවිධානයේ ආබාධිතයෝ? කෝ අද ඒ ආබාධිතයෝ? මොනවද ඒ ආබාධිතයන්ට උනේ? ඒක සැලකිය යුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ මම තාමත් දැක්කේ නැහැ ශ්‍රී ලංකා රජයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජයේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් කතා කරනවා, ජාත්‍යන්තර මේ සම්බන්ධයෙන් කියනවා. පුහුණු වෙච්ච රජයේ හමුදාවකත් යුද්ධයකදී මේ තරම් ප්‍රමාණයක් ආබාධිත සොල්දාදුව ඉන්නවා නම් නුපුහුණු ගරිල්ලා සටනක් කරපු, ත්‍රස්තවාදී සටනක් කරපු සංවිධානයක කොපමණ ප්‍රමාණයක් ආබාධිත ඒ පිරිසක් ඉන්නට ඕනේද? එහෙම අපි දකිනවා ඉන්දසිට ඔය යාපනයේ ප්‍රදේශ සංචාරය කරාම කකුලක් නැති, අතක් නැති බොහොම සුළු පිරිසක්. මම හිතන්නේ මේ පිරිස එකතු කරොත් 500ක් 600ක්වත් නැති තරම්. නමුත් දහස් ගණනින් ආබාධිත එල්ටීටී සමාජිකව සිටින්නට ඕනේ උතුරු නැගෙනහිර දෙපළාතේ. නමුත් එහෙම නැහැ. එතකොට ඒ මිනිස්සුන්ට මොකද වුනේ? ඒ මිනිස්සු සියලුම දෙනා ඝාතනය කරා එල්ටීටී සංවිධානය විසින් අපිට සැක කරන්නට පුළුවන්. ඒ සැක කරලා ශ්‍රී ලංකා ගිණුමට දාලා තිබෙනවා කියන තර්කය අපිට නොකොට ගන්න පුළුවන්. නමුත් මේ තර්කය කවදාවත් අපි රටක් විදියටවත් දේශපාලන ශාස්ත්‍රයෙන්වත් කවදාවත් තාම මේ තර්කය ගොඩනැගුවේ නැහැ. ඉතින් මෙබඳි ප්‍රකාශ කරපු පුද්ගලයේ තවමත් නිදැල්ලේ රටට ද්‍රෝහි වෙච්ච, රටට එරෙහි වෙච්ච පුද්ගලෝ ඉන්නවා. ජනාධිපතිවරයාට ඉදිරියේ මම දැක්කා තවමත් අසංවරව හැසිරෙනවා. නමුත් ඔහුට එරෙහිව කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කතා කරන ගමන්ම දේශපාලනයේ තවත් පෙරළියක් වෙනවා මේ වන විට. අනාගතයේදී තව තව බොහෝ පෙරළියක් වෙන්නට පුළුවන්. මේ වන විට අපිට දැනගන්න ලැබෙනවා චමල් රාජපක්ෂ, විජිරු වික්‍රමනායක, රංජිත් ද සොයිසාසා, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර වලින් ඉවත් කරන්නට තීරණය කළ තියෙන බව. පසුගියදා අපි දැක්ක කුමාර වෙල්ගම ඇතුළු තවත් 3 දෙනෙක් ආසන සංවිධායක ධුර වලින් ඉවත් කළා. ඉතින් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට පේනවා යම් කිවි ආකාරයකින් දියවි යනවා. ඒ සරහා
ශ්‍රී ලංකා පොදු පෙරමුණ විච්ච මහ ජනතාවේ ඇදී යන තත්ත්වයක් උදා වෙමින් පවතිනවා. සමල් රාජපක්ෂ කියන්නේ හිටපු රජයේ කථානායකවරයා. විදුර වික්‍රමනායක කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකුගේ පුතෙක්, හිටපු අග්‍රාමාත්‍යවරයෙක්ගේ පුතෙක්. ඔහු සෑමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොගිය දුකේදී සැපේදී හිටපු පුද්ගලයෙක්. කිසිම වංචා දූෂණයකට සම්බන්ධ නැති සෑමදාම ජනක දැන් ඒ අතර වාරයේදීම හිටපු ජනාධිපතිනිය ව අත්තනගල්ල සංවිධායක වරිය හැටියට පත් කර තිබෙන එතනදී යලිත් පක්ෂේ ශක්තිමත් වෙනවා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. එහෙම තර්ක කරන්නත් පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් අපි බැලුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඇයට හඬක් තිබෙනවද? ඇයව ජනතාව පිළිගන්නවද? හිටපු ජනාධිපතිනිය තමයි. නමුත් ඇය මේ වෙන විට මට පේන විදිහට, මගේ දැක්ම විදිහට අවලංගු කාසියක් බවට පත් වෙලා තිබෙනවා. ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සෙවනැල්ල පිටුපස්සේ හිඳගෙන රජයේ මෙහෙවන ස්වරූපයක් අපිට පේනවා. නමුත් ඔහු ඇය දන්නවා ජනතාව අතරදී ඇයට විශාල ජනමතයක් නැති බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතාව පාක්ෂිකයුත් ඇයව පිළිගන්නේ නැහැ. මං තනි අති විශාල සංඛ්‍යාවක්. ඉතින් කෙසේ වෙතත් මේ අතර අපි දකිනවා අරුන්දික ප්‍රනාන්දුත් මේ ලයිස්ට්ේ ඉන්නවා. අරුන්දික ප්‍රනාන්දු කියන්නේ පසුගිය රජයට විශාල වශයෙන් පෙරලියට හේතු වෙච්ච චරිතයක්. මේ එතනෝල් ශ්‍රී ලංකාවට එතනෝල් කන්ටේනර් පිටින් ගෙනාපු චෝදනාව ලැබපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, හිටපු අමාත්‍යවරයෙක්. නමුත් දේශපාලන පෙරලියත් සමග ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වෙච්ච කණ්ඩායමට එකතු වුණා. නමුත් ඔහු දැන් ඒ ප්‍රපත්තේ හිටිය ඇති කියලා හිතාගෙන නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙන ප්‍රමාණය මේ රජයට සහය දෙන කණ්ඩායමෙන් ඉවත් වෙන තියෙන කර කෙසේ වෙතත් ඒ ප්‍රතිඵලයක් නිසා දෝද මම දන්නේ නැහැ. අරුන්දික ප්‍රනාන්දුගේ ඒ ආසන සංවිධායකතුමා ඉවත් කරනන්නේ එහෙම වුණොත් අනාගතයේදී ඔහුගේ එතනෝල් ඒ ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු කරලියට එන්නටත් පුළුවන්. ඒ වගේම තවත් සිද්ධියක් මේ වාර්තා වෙනවා. ඒ තමයි මේ රාජා කියන පුද්ගලයෙක්. ඔහු පුද්ගලයාගේ නම මට හරියට මතක නැහැ. කෙසේවත් ඔහු රාජා කියලා තමයි හඳුන්වන්නේ. ඔහු සම්බන්ධයෙන් කතිකාවත නැවතත් කරලියට එනවා. ඔහු සම්බන්ධයෙන් කතිකාවත එන්නේ 2009 යුද්ධය අවසන් වුණ සමගම ඔහු අතුරුදහන් වෙච්ච දෙමළ පුද්ගලයෙක් බවට තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. නමුත් ඔහු පසුව අපිට හම්බ වෙනවා ඉන්දියානු අත්තනම්ගේ පසු වෙලා. මේ සම්බන්ධයෙන් අපිට කතිකාවත එළියට එන්නේ පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ පනතට ජනාධිපතිවරයා අත්සන් කළා. එක්සත් ජාතීන්ගේ මානව එක්සත් ජාතීන්ගේ මහසචිවාරයට ගියා. ඉතින් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් ශ්‍රී ලංකාවේ පිටුවත් තිබෙන මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයත් ශ්‍රී ලංකා රජයට බල කරනවා මේක මේ ක්‍රියාත්මක කරන්න මේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පුද්ගලයන් අතුරුදහන් කිරීමේ පනත කියලා පන ගන්නවන්නට කියලා. ඉතින් මේ 2009 නැති වෙච්ච මේ දයාබර රාජා නමැති දයාබරන් රාජා නමැති පුද්ගලයා ඉන්දියාවේ අත්තලගුගේ ඉඳලා ඔහුගේ බිරිඳ සහ දරුවන් 3 දෙනා සමග හමු වීමත් සමගම මේ අතුරුදහන් වෙච්ච පුද්ගලයන් පිළිබඳව අපිට නැවතත් සිතා බලන්න සිද්ධ වෙනවා. මේක අපි දරුස්මාන් වාර්තාවේ එන්න කලින් ශ්‍රී ලංකා රජයට දැන්නුවා. මේ දරුස්මාන් වාර්තාව පිළිබඳව මෙවැනි වාර්තාවන් සැකසීමේදී එහි තොරතුරු වසර 99ක් යනකම් මහජනතාවට දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඒකට සාක්ෂි දෙන පුද්ගලයෝ ඔවුන් පිළිබඳ විස්තර ආදී දේවල්. ඒ වගේම මේ වාර්තාවට සාක්ෂි ලබා දුන්නාම ඒකේ සත්‍ය අසත්‍යතාවයේ සොයා බැලීමක් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය ප්‍රයෝජනට අරගෙන කොටිහිතවාදී ඩයස්පෝරාව බොරු පුද්ගලයන් දම්මලා බොහෝ විට ශ්‍රී ලංකාවට එරෙහිව මේ යුද අපරාධ චෝදනාවලට අවශ්‍ය යන්න ඒ පාර කපා ගන්න පැමිණිලි රාශියක් ඉදිරිපත් කරා. ඉතින් මේ පැමිණිලි වල සඳහන් වෙන ආකාරයට මෙච්චර පුද්ගලයෝ අතුරුදන් වෙලා තිබෙනවා, මෙච්චර පුද්ගලයෝ බලහත්කාරයෙන් රැගෙන තියෙනවා ආදී තොරතුරු සඳහන් වෙන අංක වශයෙන්. නමුත් මෙහි නිවැරදිතාවයේ සත්‍යසත්තාවයේ සොයා බලන්නට ශ්‍රී ලංකා රජයටවත් කිසිම සංවිධානයකටවත් කිසිම රාජ්‍යයකටවත් පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වාර්තා සම්බන්ධයෙන්
මේ දයාබරන් රාජාගේ නැවත හමුවීමත් සමගම නැවතත් අපිට සොයා බලන්නට සිද්ධ වෙනවා මෙහි මොනතරම් සාධාරණත්වයක් තියෙනවද ශ්‍රී ලංකාවට එරෙහිව මේ වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තවමත් ලන්ඩනයේ පුරා බොහෝ පිරිසක් කතා කරන මාතෘකාවක් තමයි පසුගිය සතියේත් අපි කතා කරපු ශ්‍රී ලංකා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාව ඉදිරිපත් කරාට පස්සේ පාර්ලිමේන්තුගත කරාට පස්සේ අග්‍රාමාත්‍යවරයා මෙහි පැමිණි ආචාර්ය ජයන්තපති වික්‍රමරත්නගේ ඒ අප සමග පැවතිච්ච සංවාදය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පැමිණියේ නෑ කල්ප. මේක අපි සඳහන් කරන්නටම ඕනේ. අපි දකිනවා ඔබත් දකිනවා ඇති අන්තර්ජාලයේ මුහුණු පොතේ ව්‍යවස්ථාවට ෆේස්බුක් එකේ පිරිලා ඉන්නවා මේ ව්‍යවස්ථාවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන පිරිස. සතියක් තිස්සේ මේක දන්නලා මෙහෙම දෙයක් තියෙනවා කියලා බොහෝ පිරිසක් එකට සහභාගී වුණේ නැහැ. ඉතින් දේශපාලන පක්ෂ පුද්ගලයෝ පැත්තකට දාන්නකෝ ස්වාධීන පුද්ගලයෝ දේශපාලන පක්ෂ නියෝජනය කරන සාමාජිකයෝ පවා මේකට පැමිණියේ නැහැ. අපිට දැනගන්න ලැබුණේ ඔවුන් මේ වார்த்தාව කිව්වල නැහැ කියලා. ඉතින් නමුත් ඔවුන්ට අවශ්‍යතාවයක් තිබුණා මේ සම්බන්ධයෙන් කරුණු ගොනු කරගෙන වබුළු වார்த்தාවම නොකිව්වත් ඒ අවශ්‍ය කරුණු ටික බලලා ඒ යම්කිසි අධ්‍යයනයක් කරලා ඇවිල්ලා ජයම්පතිගෙන් මේ ප්‍රශ්න අහන්නට පුළුවන්කම තියෙන්න තිබුණා. නමුත් ඔවුන් මේ දේ සිද්ධ කරේ නැහැ. කෙසේද ජයම්පති තාමත්ම ඍජු පිළිතුරු ලබා දුන්නා මේ ප්‍රශ්නේදී. ඉතින් අපි එහිදී ඔහුගෙන් ගොඩාක් ප්‍රශ්න ඇසුවා. මෙවැනි කෙටි සංවාදයකදී ඔහු සමග සවස්වපු සියලුම තොරතුරු අපිට සඳහන් කරන්න අපහසුයි. නමුත් එක් කරුණක් තිබෙනවා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්බන්ධයෙන්. ඔහු සඳහන් කළා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අවශ්‍යයි කියලා කියන්නේ දකුණේ සිංහලයෝ. උතුරේ ද්‍රවිඩ ජනතාව කියන්නේ ඒගොල්ලන්ට ෆෙඩරල් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණක් කිව්වා ඔවුන් ඒකීය ශ්‍රී ලංකා රාජ්‍ය සම්බන්ධයෙන් පෙනී සිටින්නේ නැහැයි කියන එක. ඔවුන් එක්තරා අවස්ථාවක පමණක් 80 දශකයේ එක්තරා අවස්ථාවක පමණක් ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ඉන්පසුව පැවතිච්ච සෑම මතිවරණයකදීම ඔවුන්ගේ මතිවරණ පොරොන්දු ප්‍රකාශවල ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විසින් තබා ගත යුතුයි කියන මතිවරණ පොරොන්දුව ඔවුන් ලබා නොදුන්න බව විමල් රත්නායක පසුගියදා ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළා. ඉතින් මෙහිදී ශ්‍රී ලංකාව අපි දන්නවා ශ්‍රී ලංකා is a free sovereign and independent republic which is an ඒකීය රාජ්‍යය ඔරුමිත්ත නාඩු. මේක කවදාවත් අපි දැකලා නැහැ. මේ ඉංග්‍රීසි ව්‍යවස්ථාවක සිංහල වචනකුයි දෙමළ වචනකුයි එකතු කරනවා. ජනක අපිට තවත් තප්පර 50ක් පමණ තියෙනවා. ඔව් ඉතින් එහිදී මේගොල්ලෝ මේ යුනිටරි ස්ටේට් කියන එක තමයි අයින් කරලා තියෙන්නේ. මේ අයින් කළ මේ සිංහල සහ දෙමළ වචන දෙක දාලා තියෙන්නේ. මේ දෙමළ වචන සම්බන්ධයෙන් දැඩි මතභේදයක් තියෙනවා. මේක නිවැරදි වචනේ නෙමෙයි කියන එක. ඒ වගේම ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ තියෙනවා a sort of unitary wholeness or relating to a system of government or organization in which the powers of the constituent parts are vested in a central body. සාධාරණ ෆෙඩරල් ස්ටේට් මේක තමයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය තිබෙන්නේ. අපි ජයන්තපතිගෙන් මේ ගැන තර්ක කළා. ඔබ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට එහා ගිය ඉංග්‍රීසි දැනුමක් තිබෙන පුද්ගලෙක්ද කියන එක. නමුත් ඔහු ලිස්සලා ගියා ඒ ප්‍රශ්න වලින්. හොඳයි ජනක, අද අපිට තියෙන කාල සීමාව සම්බන්ධයෙන් අපි ඉදිරි කතා කරමු. එසේනම් සියලුම දෙනාට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි. News, health, sport, educational programs, and much more only on Link FM. Are you stressed about organizing your wedding? Relax. Let Chandani Events take care of it all. We offer full wedding packages including discounted venues, stages, waiters, catering, decorations, flower arrangements. We can tailor everything to your needs. Contact TAF on 07960-960-840 or visit us at 25 Staniforth Road, Hattercliff, Sheffield, S93HB. One in every 10 people live without access to safe, clean water. Let's give them a better choice than drinking either dirty water or no water at all. Together, we can turn this desperate situation around by delivering safe water solutions to the world's poorest people.
Call 0161 225 0225 or visit humanappeal.org.uk. जावेद केटरिंग शेफील्ड में सबसे पुराने पिछले 30 साल से केटरिंग सर्विस प्रोवाइड करते हैं. शादी ब्याह, खत्म, बर्थडे, मिलाद और किसी भी इवेंट के लिए खाना प्रोवाइड करते हैं. हमारी सर्विसेज 24 आवर हफ्ते के सातों दिन दस्तयाब हैं. मुकम्मल केटरिंग के लिए हमसे रब्ता करें. आप हमें चांदनी वेडिंग के थ्रू भी बुक कर सकते हैं. बुकिंग के लिए जावेद इकबाल से रब्ता करें 07528-243-243 या फिर 07448-797-525. शेफील्ड में एक ही नाम, डार्नल ग्रोसरी. डार्नल ग्रोसरी, हलाल मीट, चिकन, बांग्लादेश की स्पेशल मछली, ताज़ा सब्जियाँ, देसी घी, ताज़ा मक्खन, एशियन खालस मसाला जात और जरूरियात जिंदगी की दीगर अशिया दस्तियाब हैं. एक ही नाम, मुनासिब दाम. डार्नल ग्रोसरी. डार्नल ग्रोसरी, 598 स्टैनिफर रोड, डार्नल, शेफील्ड. फोन नंबर 01142421280. Are you worried about your immigration status or that of a loved one? Are you wanting to sponsor a relative? Invite your husband or wife to settle in the UK? Then why not contact solicitor Ifat Tufail at AT Legal Solicitors. We specialise in immigration and nationality, family matters, litigation commercial, personal injury, wills and probate. We also specialise in all Pakistan legal matters. Contact Ifat Tufail on 07830 785 999. That's 07830 785 999. He used to sleep in on Saturdays, but he can't because I'm there. He goes to football. I'm on the touchline. He stops at the supermarket. I'm at the end of the aisle. At home, his kids are waiting. So am I. I'm the boy he killed 5 years ago because he was speeding, and now he has to live with it. Think. It's 30 for a reason. मैं हूं आसमा खान, पेश करती हूं आपके लिए प्रोग्राम मस्त शाम, हर इतवार शाम 4 बजे, जिसमें शामिल करेंगे फन, मस्ती, शेरो शायरी, लतीफे और बहुत कुछ. सुनना मत भूलिएगा मस्त शाम, हर इतवार शाम 4 बजे. At the heart of the city, you're listening to Link FM. Link FM. From the Sky News Centre. Sadhu Dantela. Thank you.
හොඳයි යලිත් අපි සජීවීව ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් කේපී වැඩසටහන සමගින් සම්බන්ධ වෙ සිටින්නේ. ඒ මා විසින් වාදනය කරන ලැබූ ගීතය අද අපගේ මැදිරියට පැමිණ සිටින අපේ වෛද්‍යතුමිය ශ්‍රියා කුලුපන මැතිණිය විසින් තෝරා ගන්න ලැබූ ගීත තුනෙන් එක් ගීතයක්. ඇත්තම මේ දෙවැනි ගීතය අප විසින් වාදනය කරන ලැබූ දෙවැනි ගීතය වශයෙන් හැඳින්විය හැකි. මේ ගීතය ඇත්තටම එතරම් ඇහෙන ගීතයක් නෙමෙයි. දැන් ඔබ මේ මුල කාලෙදි මුල් ගීතය ගැන ඔබ සඳහන් කරා ඔබගේ මාතෘ භූමියට තිබෙන ආදරය, ඒත් එක්කම ඔබගේ පියාණන් සිහියට එන ආකාරය. මේ ගීතයට ඇයි ඔබ මෙතරම් ඇලුම් කරන්නේ? මේ ගීතයට මම ඇලුම් කරන්නත් නැවතත් හේතු කීපයක් තියෙනවා. එකක් ඒක මම මගේ ළමා කාලයට යනවා. අනිත් එක මගේ ප්‍රියතම ගායිකාව, සිංහල ගායිකාව සුජාත අත්තනායක. ඒ මහත්මිය මේ අවස්ථාවේ ගායනා කරන්නේ නැහැ. ඒ මහත්මියගේ ඇත්තටම සෞඛ්‍ය අබාධයක් තියෙනවා. නමුත් මම ඉතාම අගය කරන මහත්මියක්. ඒ වගේම ඒ කාලේ තිබුණ වැඩසටහන් ගැන මට මතක් වෙනවා. ඒ කාලේ තිබුණ ආධුනික පැය කියලා කරුණාරත්න අබේසේකරයන් සංවිධානය කරපු ඒ ආධුනික පැයෙන් දිනපු ජයග්‍රාහකෙන් කැඳවලා ජයග්‍රාහක පෙළපාලිය කියලා වැඩසටහනක් තිබුණා. ඒ ජයග්‍රාහක පෙළපාලිනුත් ජයග්‍රහණය කරලා තමයි සුජාතා අත්තනායක මේ ගායන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ. ඉතින් ඒක එක. අනිත් එක, එතුමිය ලොකු පරිත්‍යාගයක් කරපු මහත්මියක්. මොකද එතුමියගේ පුත්‍ර රත්නයක්, රණවීරෙක් රට වෙනුවෙන් දිවි පුදවා කොටිට ඇත්තටම ගොදුරු වෙලා රට වෙනුවෙන් දිවි පුදවා. ඒ නිසා මම හිතුවා ඇයටත් මම පෞද්ගලිකවත් අඳුරනවා. මට ඇව හුඟක් අය දැන් අමතක වෙලා ඇති. නමුත් ඇගේ කටහඬ තවමත් ඒ ඇහෙනකොට මට මතක් වෙනවා. ඒ ගායන විලාශය මොකද ඒ ඇගේ කට හෙලවෙනවමත් වැඩිය පේන්නේ නැහැ ගායනා කරනකොට. ඒ වුණාට කොච්චර මధుර ස්වරයක් එළියට එනවද කියලා. ඉතින් ඇයටත් ඇයගේ ඒ දිවිපිදු රණවිරුවටත් උපහාරයක් වශයෙන් තමයි මම මේ තෝරගත්තේ. ඒ වගේම සාදු දන්ත ධාතුන් වහන්සේ ලංකාවේ තියෙනකල් මට හිතෙනවා අපේ බුද්ධාගමත් අපේ ජාතියත් රැකේ කියන මට විශ්වාසයක් තියෙනවා. හොඳයි. අපි දැන් මේ සාකච්ඡාව තරමක් වෙනස් මගකට ගන්නට මම උත්සාහ කරනවා. මොකද මම මෙසේ කියන්නේ, ඔබතුමියගේ තිබෙන දැනුම, විශේෂයෙන්ම මේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ තියෙන දැනුමත් එක්ක වර්තමානයේ මේ ලාංකීය ප්‍රජාව, නැත්නම් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිදුවෙන යම්කිසි සිදුවීම් මාලාවක් සම්බන්ධයෙන් මා ඔබතුමියගේ අවධානය යොමු කරන්න කැමතියි. වර්තමානයේ ලංකාවේ බොහෝ සීදි විහාර කර ගැනීම සිදුවෙනවා. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් නිකුත් කරන ලැබූ දත්තයන් හමුවේ ශ්‍රී ලංකාව ජනගහනයට සාපේක්ෂව අංක 1 සීදි විහාර කර ගන්න රට හැටියටත් ඔවුන් හඳන්වනවා. තරුණ පරම්පරාව මේ සීදි විහාර කර ගැනීමේ ප්‍රවණතාවය එන්න එන්නම වැඩි වෙනවා. ඔබතුමිය මේ කාරණේ සම්බන්ධයෙන්, මේ විෂය සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් තිබෙන වෛද්‍යවරියක් හැටියට ඔබතුමිය දකින්නේ කොහොමද? ඇයි මෙවැනි ප්‍රවණතාවයක්, එහෙම නැත්නම් මේ සියදිවි නසා ගැනීම, දිවි හානි කර ගැනීම වැඩි වෙන්නට හේතු කාරණා වන්නේ ඇයි කියලා ඔබතුමිට හිතෙන්නේ? මම තරමක් මොක අධ්‍යයනය කළා බලනකොට ලෝකෙම පළවෙනියට ආවට ගැහැණු පිරිමි වෙන් කළ බැලුවොත් පිරිමි තවත් ඉහළට වැටෙනවා. ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙගොල්ලම එකට තියලා බැලුවොත් ලක්ෂ 135ක් වගේ වැටෙනවා. නමුත් වෙන් කළොත්
පිරිමි තවමත් ප්‍රමුඛ ස්ථානයේ ඉන්නවා 60ක් විතර ලක්ෂයකට 60ක් විතර ගෑනු 9 වෙනි ස්ථානයට වැටෙනවා. ඒ කියන්නේ පිරිමින්ට තියෙන මේ අසහනය එහෙම නැත්නම් මට හිතෙන්නේ හැබැයි ලෝකේ හුඟක් රටවල් වල සියදිවි හානි කිරීම වැඩි වෙලා තියෙනවා මේ කාලේ. එහෙම ලංකාව විතර නෙමෙයි. එකක් මට හිතෙනවා තමන්ගේ සියදිවි හානි කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඒ වගේම හේතු කීපයක් තියෙනවා. දැන් සමහර අය ලොකු උද්වේගයක් ආවම එකපාරටම මේ ක්‍රියා කරලා සියදිවි හානි කරගන්නවා. සමහර අයට කිසිම බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැතුව දුක් විඳ විඳ හිතේ දුක තියාගෙන ඉඳලා එයින් ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය දිවිනසා ගැනීම පමණක් කියලා හිතන අයත් ඉන්නවා. ඉතින් මට හිතෙනවා සාමාන්‍යයෙන් බැලුවම ඒ අසහනය තරුණ පිරිසටත් අසහනය හුඟක් වැඩි. ආර්ථික තත්ත්වෙන් හුඟක් අය බැහැලා තියෙනවා. ඉතින් විශේෂයෙන් පුරුෂ පක්ෂය ඒගොල්ලන් කැමති දැන් කාන්තා පක්ෂය නම් අඬලා දොඩලා හරි හිත හදාගන්න ක්‍රමයක් තියෙන නමුත් පුරුෂ පක්ෂය තමන්ගේ පුරුෂ ශක්තිය ඒක අන්‍යයන්ට ඒ දුර්වලකමක් හැටියට පෙන්වන්න කැමති නෑ. ඒක හිතේ රඳවාගෙන ඉඳලා ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. තව මානසික රෝග ජාති තියෙනවා. ඒ වගේම සමහර විට මත්පැන් වැඩියෙන් මත්පැන් පානය ඒ වගේම නොයෙක් මත් ද්‍රව්‍ය පාවිච්චියත් වැඩි වෙලා තියෙනවා. ඒවත් මේකට හේතු වෙනමයි කියලා මං හිතනවා. ඔබතුමිට හිතන්නේ නැද්ද දැන් ලංකාවේ විවිධ ආයතන තිබෙනවා පෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නැත්නම් මෙවැනි මානසික ආතතියෙන් පෙළෙන අය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන. නමුත් මේ පිළිබඳව සමාජයේ තුල කතිකාව එසේ නැත්නම් දැනුවත් කිරීම මේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා ඔබතුමිය දකින්නවද ලංකාව පැත්තෙන් ගත්තාම? ඔව් හුඟක්ම අඩු කියලා මට පේනවා. ඇත්තටම එහෙම හිතේ අසහනයක් තියෙන සියදිවි නසා ගන්න හිතෙන අය උපදේශයක් ගන්න උදවක් ගන්න පුළුවන් සුමිත්‍රයෝ සංවිධානය පමණයි. නමුත් හුඟක් වෙලාවට හුඟක් දෙනෙක් දන්නේ නැහැ කොයි පැත්තට හැරෙන්නද කාගෙන් උදව් ගන්නද කියලා. එතකොට හුඟක් වෙලාවට ආරෝග්‍ය ශාලාවකට හරි කොහට යොමු වෙන්නේ සියදිවි හානි කරගන්න මොකක් හරි කළාට පස්සේ තමයි. මම හිතන්නේ මෙතනදී ගොඩක් දෙනෙක්ට මතුවෙන්නට පුළුවන් කාරණේ දැන් මේ වැඩසටහන Facebook ඔස්සේ නරඹමින් හෝ අන්තර්ජාලය ඔස්සේ අපිව සමග සම්බන්ධ වෙන ලෝකේ කොහේ හිටියත් ඔබ මැද පෙරදිග ඔබ ඉන්න පුළුවන් ඔබ යුරෝපයේ ඉන්න පුළුවන් නමුත් මේ දැනුවත් කිරීම කරන්න. මොකද මේ මම හිතන්නේ ලංකාවේ පැත්තෙන් ගත්තාම මේ තරුණ ප්‍රජාව වෙන්න පුළුවන් වැඩිහිටි කට්ටියට වෙන්න පුළුවන් ඔවුන්ට මේ දුරකථනයෙන් හෝ එසේ නැත්තම් මුහුණට මුහුණ මුණ ගැහිලා යම්කි සංවාදයකට යෙදෙද්දි තමන් පිළිබඳව ඒ තොරතුරු ආරක්ෂා කර ගැනීම දෝ කියන බයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ විස්තරය කිව්වට පස්සේ ඒ පිළිබඳව තොරතුරු අනාරක්ෂක තයි කියන තැනක ඉන්න පුළුවන්. මම හිතන්නේ ඒ බලපානව වන්නට පුළුවන් මේ මෙවැනි ආකාරයේ සීදිවි හානි කර ගැනීම වැඩි වෙන්නට ඔබ සඳහන් කර පරිදි ඒට වර්තමානයේ තිබෙන මේ දරිද්‍රතාවය ඒත් එක්කම වෙනත් මානසික ප්‍රශ්න සහ ඔබතුමිට හිතෙන්නේ නැද්ද මේ තාක්ෂණයේ දියුණුවයි මේ හැම එකත් එක්කම මේ යන මේ මරණ සංඛ්‍යාවත් එන්න එන්න වැඩි වෙලා තියෙනවා. අපි අතීතයේ මෙච්චර සීදිවි හානි කර ගැනීම අපි අහලා නැහැ. ලංකාවේ වුණත් අහලා නැහැ. ඇත්ත මම කියන්නේ නවීකරණය බොහොම ශීඝ්‍රයෙන් වෙනවා වැඩි. ඉතින් මට හිතෙනවා ඒකත් ඔරොත්තු දෙන්නේ නැහැ කියලා අපේ ජනතාවට. ඒ කියන්නේ සමහර වෙලාවට මේ මාධ්‍ය මගින් Taman නොදුටු මීට පෙර නොදුටු ලක්ෂණ දේවල් ලෝකේ නොඑක් දේවල් දැකලා ඒව ලබා ගන්න ක්‍රමයක්වත් නැහනේ. නමුත් වෙන රටවල් වල තියෙන සුඛෝපභෝගී
ඒවා ජීවත් වෙන හැටි ඒවා දැක්කම ඒවා සංසන්දනය කිරීමෙනුත් තමන්ට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයට දැන් ප්‍රේම සම්බන්ධයක් වගේ කැඩුනම ඒ පිළිබඳ කෙනෙක් එක්ක කතා කරලා දෙමාපියෝ එක්ක කතා කරලා හරි යාළුවෙක් එක්ක කතා කරලා හරි හිත ටිකක් හදාගන්න නැතුව කැලින්ම ගිහිලා දැන් ආව අනිත් එක දැන් අහන්නත් පුළුවන් SMS එකක් යව ඇහුවා ඉස්සර වගේ ලිපි ලියන්නවත් ගිහිලා යාළුවෙක් දම්මලා අහන්න ඒක එහෙම නෑනේ ඉතින් නම්බරේ හොයාගන්න විතරයි අවශ්‍ය වන්නේ වෛද්‍යතුමනි දැන් මං මේ ප්‍රශ්නේ ඇත්තරම මේ අපි සෑහෙන බැරෑරුම් මාතෘකාවක් අපි කතා කරන්නේ දැන් මට විතක මෙහෙම හිතෙනවා දැන් අතීතයේ පවුල් සංස්ථා විශේෂයෙන්ම තරුණ තරුණියන් ඒවා ආසියාතිකරේ එසේ නැත්නම් ලංකාව ගත්තොත් අපි අනිත් රටවල් පැත්තකට තියලා ලංකාව පැත්තෙන් ගත්තොත් මේ පවුල් සංස්ථාව තුළ ලොකු බැඳීමක් තිබුණා විශේෂයෙන්ම දෙමෝපියන් රාජකාරී කටයුතු කරත් රාත්‍රියේ ඒ ඔවුන් එකිනෙකා හමු වෙලා කතා බහ කරලා රාත්‍රී භෝජනයේදී ඒ අදහස් හෝමාරු වෙලා පසුදින කරන දේවල් ගැන කතා කරලා එසේ නැත්නම් විවේකයේ තිනවන සංගීතමය දේවල් කරන්න එසේත් නැත්නම් තව මෝපියන්ගේ අත්දැකීම් බෙදා ගන්න පොතපත ගැන කතා කරන්න තියෙනවා. නමුත් මේ වර්තමානයේ මේ පවුල් සංස්ථාව තුලත් මේක ගිලිහිලා ගිහිල්ලා බොහෝ විට කාන්තාවන් පවා ඉන්නේ රූපහානී තිරේ ඉදිරිපිට සවස හතේ සිට. එතකොට දරුවන් ඇවිල්ලා කනව බොනවත් ගොඩක් ලාට දන්නේ නැහැ. ඔවුනුත් සමහර රූපහානී තිරේ මත තමයි ඔවුන්ගේ සීලුම දේවල් තියෙන්නේ. ඉතින් මේ මේ දේවල් මං හිතන්නේ ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ නේද? මොකද පවුල ළඟින් තියාගත්තොත් ළමයෙක්ට ප්‍රශ්නයක් වුණාම මේ ළමයා අනිවාර්යයෙන්ම ඒක කියයි. නමුත් දැන් මේ ඈත් වෙන්න මං හිතන්නේ මේ ප්‍රශ්නවලට මේකත් එක්තරා හේතුවක් වන්නට පුළුවන්. ඔබ හරියටම හරි කල්ප මොකද මේ මට මතක් වෙන්නේ මගේ ළමා කාලයේ ඒ කියපු විදිහට ඇත්තටම සියලුම දේ අපි එකටමයි කරන්නේ. ඒ කියන්නේ දැන් මගේ පියාණන්ගේ ශාස්ත්‍රීය සාකච්ඡාවලට සහභාගී වුණා ලොකු සාහිත්‍යදරයන් ශ්‍රී චන්ද්‍ර රත්නමාණව සිංහ, එතකොට ආනන්ද සමරකෝන් වගේ අය, PBL විස්පෙරේරා, කවියන් උපනන්ද බටුගෙදර, ඒ වගේ අය අපේ ගෙදරට එක් වෙනවා. කවුනාමිති අපි ඒකට සහභාගී වෙනවා. මමයිත් මගේ නැගණියත් අම්මත් අපි සියලු දෙනාම එතන පුටුවල වාඩි වෙලා අර ඒගොල්ලන් එක්ක සහභාගී වෙනවා. ඉතින් ඒක ලොකුවට අපි ඒ කියන්නේ අපි මුළු පවුලම බෙදා හදා ගන්නවා ඒ අපි අපේ අත්දැකීම්. ඒ වගේම පාසලේ වෙන දේවල් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ වෙන දේවල් සේරම අපි ගෙදර ඇවිල්ලා ඒව සාකච්ඡා කරනවා. ඔව් දැන් මෙතරෙදි වෛද්‍යතුමනි මේ තුමිනි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ තාක්ෂණයට අකමැති මේ රූපවාහිනියට අකමැති කියලා. ඒක නෙමෙයි අපි මේ කියන්නේ. මොකද ඒ දේවල් ලෝකේ තියෙන්න ඕනේ, ඒ දේවල් හරියට පරිශීලනය කරන්න ඕනේ. නමුත් ඒ හරහා වර්තමානයේ සමාජ ස්තරේ නැත්තම් වර්තමානයේ පවුල් සංස්ථාවට වෙලා තියෙන දේ තමයි අපි මේ කතා කරන්නේ. අනේ ඒක තමයි. يعني තාක්ෂණ දිනුවීම ඉතාම වටිනා දෙයක්. ඕනම වටිනා දේ වුණත් වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන් කෙනෙකුට. ඒක කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි මේ දේවල් අපි මෙහෙට ආදේශ කරොත් බ්‍රිතාන්‍යයට, දැන් ඔබතුමිය මේ සම්බන්ධයෙන් සහ මේට අනුගත වෙනත් මාතෘකා සම්බන්ධයෙන් උත් වෘත්තීය වශයෙන් කටයුතු කරනවා. දැන් ලංකාව සහ මේ බ්‍රිතාන්‍ය අතර මේ දැනුවත් කිරීම අතර කොහොමද ඔබ දකින වෙනස, සහ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබ දකින වෙනස කොහොමද? නැත්තම් මෙහෙත් මේ ප්‍රශ්නේ මේ ආකාරයෙන්ම තියෙනවා, අපි ඒකන කතා කරන්නේ නැද්ද? ඔව් මෙහෙත් තියෙනවා මේ ප්‍රශ්නේ. මෙහි තාමත් ලංකාවේ තාමත් දෙමව්පියොත් එක්ක වැඩ කරන දරුවන් ඉන්නවා. නමුත් මෙහෙත් ඉන්නවා, එහෙම ඉන්නවා. නමුත් මෙහෙ ඊට වඩා වැඩි කියන්න පුළුවන්. ඒ වගේම නමුත් නොඑක් වෙනම ආයතන වෙනත්ම ක්‍රම වේද තියෙනවා ඒ අයට කතා බහ කරන්න. ඒ වගේම තාක්ෂණෙනුත් තියෙනවා, වෙබ් අඩවි තියෙනවා, නරක වෙබ් අඩවිත් තියෙනවා. සියදිවි නසා ගන්න උදව් කරන ක්‍රම කියන. ඒ වගේම අනික් අතට වෙබ් අඩවි තියෙනවා හුඟක් උපදෙස් දෙන එක වගේ ප්‍රශ්න තියෙන අය එකට කතා කරලා ඒවා බෙදා හදාගෙන විසඳ ගන්න කණ්ඩායම් වශයෙන් හුඟක් තියෙනවා.
මහිතන්නේ ඒ තමයි මහිතන්නේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ උනත් මේ බටහිරින් ගන්න පුළුවන් ආభాෂ අරගෙන එවැනි කණ්ඩායම් වශයෙන් මේ වැනි දේවල් වලට සහ මේ සමාජයේ දැනුවත් කිරීම සහ විශ්වාසනීයත්වයෙන් කිං වැඩකලේ හැකි ආයතන තියෙනවා නම් මහිතන්නේ මිනිසුන්ටත් විශ්වාසයක් ගොඩනැගේ මගේ සීලුම දේවල් මට බය නැතුව කතා කරන්න පුළුවන් මේ ආයතනයට ගිහිල්ලා කියන එක මහිතන්නේ මොකද මේ කතා නොකිරීම තමයි මේ ලොකුම අඩුපාඩු මේ මෙහෙත් එකයි තියෙන්නේ හුඟක් වෙලාවට දැන් ඔක්තෝබර් 10 වෙනිදා ලෝක මනෝ දිනේ සෞඛ්‍ය දිනය හැකියට ඒකත් කියන්නේ හැම කෙනෙක් එක්ක බෙදා ගන්න වාගේ තියෙන දුක කරදරය ඒක බෙදා ගන්න කට සද්ද නැතුව ඉන්න එපා කියන මම මේ මෙතනින් තරමක් එහාට යනවා ඔබතුමිය බොහෝ ප්‍රජා සත්කාර ඔබතුමිය බොහෝ කට් ප්‍රජා කටයුතු වල නියැලෙනවා මා ඔබතුමියගෙන්ම කැමති දැනගන්න මම දන්නවා මේ අතීතයේ සුනාමියේ පටන්ම ඔබතුමිය තමන්ගේ මාතෘභූමියට ඒ තමන් විසින් ඉටු කළ යුතු සේවය ඉටු කළ තියෙනවා ඔබතුමිය කාන්තාවක් හැටියට මට කියන්න පුළුවන් ඔබතුමිය දැන්ටමත් මව්භූමියට ණය නැහැ ඔබතුමිය ණය ගෙවලා තියෙනවා ඉතින් අපි මේ ඒ අතීතයේ ඔබතුමිය විසින් කරපු ඒ සමාජ සත්කාරත් සහ වර්තමානයේ ඔබතුමිය මේ නියෝජනය කරන මේ ආයතන ගැනත් අපි කතා කරොත් ඒ කියන්නේ මේ ඒ සමාජ සත්කාර නැවතත් මම කියන්න ඕනේ මගේ දෙමව්පියන්ගෙන් තමයි පුරුදු වුණේ ඒක ඇත්තටම මේ ඥාතීන්ට සැලකීමෙන්ම පටන් අරගෙන වෙන සමාජ සේවාවල් ගොඩාක් කළා මගේ දෙමව්පියෝ එක කාලයක් ඇත්තටම අපේ ගෙදරට කියන්නේ තාත්තගේ යාළුවෙක් කියන්නේ මහලු මඩම කියලා. ඒ කියන්නේ වයසක නැන්දලා මාමලා කීප දෙනෙක් බලාගත්තේ මගේ අම්මයි තාත්තයි. ඒ වගේම හුඟක් පිරිස දුප්පත් අසරණ නෑයෝ යාළුවෝ ඇවිල්ලා පිහිට පතාගෙන ආවම හැම වෙලේම කවදාවත් නෑ බෑ නොකිය පිහිට ගුණ දෙන්නෙක් තමයි මගේ දෙමාපිය දෙන්න. ඉතින් දැන් සුනාමි අවස්ථාවේදී මම ඉන්නවා ජාත්‍යන්තර සංවිධානයේ කාන්තා සංවිධානයක්. ඒකට කියන්නේ සොරොප්ටිමිස්ට් ඉන්ටර්නැෂනල් කියලා. ඒකේ අදහස විශිෂ්ට සොයුරෝ කියන එක. ඒක ඇත්තටම විශාලතම සහනාධාර වගේ සංවිධානයක්, කාන්තා සංවිධානයක්. රටවල් 132ක පැතිරිලා තියෙන්නේ. සුනාමි වෙන අවස්ථාවේ මම පදිංචි ඕම්ස්කර්ට් නගරේ අපේ ශාඛාවේ මම එතකොට සභාපතිනිය. ඉතින් ඒ වගේම මම රැකියාව කරපු රෝහලේ හැමදෙනාම බොහොම ශෝකයට පත් වුණා, කම්පාවට පත් වුණා සුනාමි ප්‍රශ්න දැකලා. ඉතින් මට කීප දෙනෙක් ඇහුවා අපි කොහොමද උදව් කරන්නේ කියලා. ඉතින් අපි සහනාධාර එකතු කිරීමේ ව්‍යාපෘතියක් පටන් ගත්තා. මගේ රෝහලේ වැඩ කරන අයත් මගේ සංගමේ හා ළඟ ශාඛා සංගම්වල අපි ඔක්කොම මුදල් එකතු කරලා ලංකාවට ගිහිල්ලා මම ඉඩමක් හෙව්වා හුඟක් ප්‍රජාවට උදව් කරන්න පුළුවන් කියලා. ඇත්තටම වෙච්ච අවස්ථාවේ අපි හදිසියට අවශ්‍ය උපකරණ, බේත් හේත් ඒ වගේම ආහාර පාන ආදිය සැපයුවා. ඒක අපි පුද්ගලිකව අපේ පවුලේ අය කරපු දෙයක්. ඊට පස්සේ මේ මුදල් එකතු කරලා කළුතර කටුකුරුන්දේ දැන් ප්‍රජාශාලාවක් හදලා තියෙනවා. ඒකෙන් ලොකු සේවයක් වෙනවා. කළුතර ඈතගම කියන ගමේ අයට එතන තමයි ඒගොල්ලන් නොයෙක් සමිති සමාගම් පවත්වනවා. දුර බැහැර පාසල් වලින් ළමයි චාරිකා අධ්‍යාපන චාරිකාවම නමා තැන් දෙනවා. ඒ වගේ එතකොට හොඳ පුස්තකාලයක් හදලා තිනවා. ඉතින් ඒ සියලු දේවල්ම හොඳට පවත්වාගෙන දැන් යනවා. ඒ වගේම මම අපේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය කියලා තිනවා. ඒකෙන් අපි උදව් කළා මේ ඔය යාපනේ සිංහල ගම්මානයට. ඒක මට මතක් කරන්න ඕනේ ඇත්තටම අලුතෙන් ගිය මිනිස්සු නෙවෙයි, පරම්පරා ගණනක්
යාපනයේ පදිංචි වෙලා හිටපු සිංහල මිනිස්සු තමයි ඒ ජනක කිව්ව ඒ ගම ඒ ලං බේකරි දාගෙන වඩු වැඩ කරගෙන එහෙම පරම්පරා ගණනාවක් හිටලා හොඳට දෙමළ කතා කරන සිංහල කට්ටිය. ඒ වගේම මම අපි තවත් මගේ සොරොප්ටිමිස්ට් සංගමයෙන් අපි උදව් කරනවා උදව් කරන්න පටන් ගත්තා තන්තිරිමලේ ඉතා දුගි පාසලකට කෙම්බුල්වැව ආනන්ද විද්‍යාලය කියලා. ඒක ඊට පස්සේ සංගමයෙන් වැඩ නැවතුණත් මම දිගටම ඒකට සහයෝගය සහයෝගය දෙනවා. මම හැම අවුරුද්දෙම නෙවෙයි මට හැකි හැම වෙලේම මම ඒ පාසල බලන්න යනවා. ඒ හැර ඉතින් මම ගිහාම ඉතින් හුඟක් දෙනෙක් අසරණ වෙච්ච අය එහෙම ඉතින් මට හම්බ වෙනවා හුඟක් දෙනෙක් ඒගොල්ලන්ට. ඉතින් මම ඔබතුමිය මේ 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 කලා කටයුතු වලටත් මැදිහත් වෙනවා. මා දන්නවා ඔබතුමිය මේ සාම්ප්‍රදායික නැටුම් කණ්ඩායම් පවා මේ මහා බ්‍රිතාන්‍යයට ගෙනලා ඒ අත්දැකීම සහ ඔවුන්ටත් ඒ අත්දැකීමක් වුණා. ජාත්‍යන්තරව තමන්ගේ සාපගේ සාම්ප්‍රදායික කලා කටයුතු මේ ජනතාව අතර නැත්නම් මේ සමාජය අතරට ගෙනියන්නට මේ කොහොමද ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ? ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ ඇත්තටම දැනට දැන් අවුරුදු මම හිතන්නේ 15කට විතර ඉස්සර මගේ දියණියන් දෙදෙනාත් ඒ දියණියගේ යාළු මෙහේ ඉංග්‍රීසි යාළු ගෑන් ළමෙක් ලංකාවට ගියා. ලංකාවට ගියාම අපි බෙන්තුට මේ හෝටලයක රඟපෑමක් තිබුණා. ඔය මැලෑගම කියන කලායතනයේ ඉදිරිපත් කිරීමක්. නමුත් වැඩි දෙනෙක් හොඳ රබන් කරකිරීම ඒ වගේ දේවල් අපිට දැක්කම හිතුණා අනේ මේගොල්ලන්ට මෙහෙම අවස්ථාවක් ලබා දුන්නොත් හොඳයි කියලා. ඉතින් මගේ දුව තමයි ඒක ඇත්තටම යෝජනා කළේ. ඊට පස්සේ අපි ඒගොල්ලොත් එක්කත් කතා කරලා ඇවිල්ලා අපේ ශ්‍රී ලංකා සංස්කෘති සංගමෙන් අපි ලොටරි ෆන් කියන ලොතරැයියෙන් අපි මුදල් ලබා ගත්තා. ඒ වගේම අපිට කීප දෙනෙක් එයා ලංකා අනුග්‍රහය දැක්වා. ඉතින් අපි ඒගොල්ලන්ට අපි අවස්ථාව ලබා දුන්නා. ඒගොල්ලෝ ඇවිල්ලා උතුරෙත් ලන්ඩන් වලත් බර්මින්ගම් වලත් රැඟ දැක්වා. බොහොමත්ම හොඳයි. අපි අද කතා බහ මේ කරමින් සිටින්නේ අපගේ මදිරියට පැමිණ ප්‍රධාන මේ අද අපගේ ආරාධනය පරිදි මදිරියට පැමිණි ශ්‍රියා කුලුපුන වාදිතුමියත් සමගිනුයි. තවත් අපිට අඩහෝරාවක් පමණ කාලයක් තිබෙනවා. ඊට මත්තෙන් යලිත් අපිට දැන්වීම් කීපයක් සඳහා යොමුවන්නට සිදු වෙනවා. මැදිරි අංකය මතක් කරන්න 01 14 261 81 81. ඔබ මේ රැඳි සිටින්නේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගිනුයි. අද අපගේ මැදිරිට පැමිණ සිටින සුවිශේෂී කාන්තාව ශ්‍රියා කුලපුන මහත්මියයි. ඈ සමග අපි බොහෝ දේවල් කතා කරනවා. ඇගේ ජීවිත අත්දැකීමෙත් එක්කම වෘත්ති අත්දැකීම සහ ඈ විසින් ඉෂ්ට සිද්ධ කරනු ලැබූ සමාජ සත්කාරයන් පිළිබඳව බොහෝ දෙනෙක් දන්නා. ඒ නිසාම අපි අවස්ථාවක් කරගන්න ඔය ඔබ සමග බෙදා හදා ගන්නට. එසනම් අපි මේ කෙටි විරාමයකට ගොස් යලිත් අපි සජීවීව සම්බන්ධ වෙමු. The future is already here. We play your favorite music every day. 96.7 Link FM. For a reliable, professional and quality legal service. Wasco Brown Solicitors. Remortgages. Conveyancing. Litigation. Immigration law. Personal injury. Sharia compliant wills. Contact Solicitor Mohammed Nazir on 0114 256 1560. Wasco Brown Solicitors. 620 Attercliffe Road, Sheffield. Or wascobrown.co.uk. Are you looking for great food? Then Shaheed Catering Service is your first point of call. Shaheed Catering Service offer a reliable service at a reasonable price. With over 15 years experience, they can cater for all your needs. Whether it's catering for a wedding, a birthday, mehendi or sangeet, Shaheed Catering Service also offer inclusive event services, including waiter and buffet services. To find out more, call Shaheed Mehmood on 0776 510 422.
Home Design HQ in Sheffield is the number one place for ideas when it comes to a new kitchen, bedroom and bathroom. Whether you're moving home or refurbishing your current property, Home Design HQ is the place for you with excellent customer service from start to finish. We offer a free survey and planning service. We'll also supply and install your new kitchen, bedroom or bathroom. Why not book a design visit today? We're open Monday to Saturday from 9 a.m. till 6 p.m. Home Design HQ. Come and visit our showroom at 106 John Street, Sheffield, or call 0114 279 6100. Alternatively, log on to homedesignhq.co.uk or find us on Facebook. ਕੀ ਗੱਲ ਕਾਕਾ, ਤੇਰਾ ਰੰਗ ਕਿਉਂ ਉੜਿਆ? ਕਿਆ ਕਰੂੰ, ਲਾਈਫ ਇਨ ਦ ਯੂਕੇ ਪਾਸ ਹੀ ਨਹੀਂ ਹੁੰਦਾ। ਆਹੋ ਕਾਕਾ, ਉਹਦੇ ਬਗੈਰ ਤੇ ਨਾ ਬ੍ਰਿਟਿਸ਼ ਪਾਸਪੋਰਟ ਲੱਭਦਾ ਤੇ ਨਾ ਹੀ ਸਟੇ ਹੁੰਦੀ ਆ। ਪਰ ਹੁਈ ਕੇਅਰ ਸਰਵਿਸ ਦੇ ਹੁੰਦੇ ਆ, ਫਿਕਰ ਕਰਨ ਦੀ ਕੋਈ ਗੱਲ ਨਹੀਂ। ਹੁਈ ਕੇਅਰ ਸਰਵਿਸ, ਇੱਕ ਵਾਰੀ 300 ਪਾਉਣ ਦਿਓ ਤੇ ਪਾਸ ਹੋਣ ਤੱਕ ਦੱਬੀ ਰੱਖੋ। ਹੁਈ ਕੇਅਰ ਸਰਵਿਸ, ਉਨ੍ਹਾਂ ਕੋਈ ਅਤਾ ਪਤਾ? ਪਾਕਿਸਤਾਨ ਮੁਸਲਿਮ ਸੈਂਟਰ, ਵੁੱਡਬਰਨ ਰੋਡ, ਸ਼ੈਫੀਲਡ, ਤੇ ਟੈਲੀਫੋਨ 0114 243 6091 ਤੇ ਉਹਨਾਂ ਦਾ ਮੋਬਾਈਲ ਨੰਬਰ ਵੀ ਨੋਟ ਕਰ ਲਓ, 0753041541 8। Desi Grill Bar. Par desi desi khane na apna hi maza. Chicken pakora, fish pakora, daily chef special handi. Niyari lori paaye haleem te naan. Khai te achha jaani jaan. 6 pounda ch taxi driver paaye stuff handi te desi chaa ne maze laan. Buy any pizza, get the second for £1.99. Space to eat inside for 30 people. Outdoor catering for your special occasions. Desi Grill Bar, 34 Worksop Road, Attercliffe, Sheffield. S93TJ. Telephone 01143 272 900. मैं हूँ असद। मैं आपके लिए बहुत ही प्यारा प्रोग्राम लेकर आ रहा हूँ जिसका नाम है राग रंग असद के संग। ये प्रोग्राम आप हर जुमेरात को 2 बजे से 4 बजे तक सुन सकेंगे। सुनना न भूलिएगा राग रंग असद के संग, लिंक FM 96.7 की नशरियात में। Up to 300 people are killed every year in accidents where the driver has fallen asleep at the wheel. Before you feel too tired, pull off the road into a services or other safe area. Drink some strong coffee and take a quick nap while the caffeine kicks in. If you're having a nap, you've left your lights on, sir. Aye, cheers. Think. Don't drive tired. The latest updates from your local community, Sheffield's very own community radio station, Sheffield's Link FM. යලිත් ඔබ සජීව සම්බන්ධව සිටින ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින් සුපුරුදු පරිදි අදත් අපත් සමග රැඳී සිටිනවා සඳුන් කපුගේ කියන සඳුන් මහත්තයා දුරකථනයේ රැඳී සිටිනවා කියලා. සඳුන් ආයුබෝවන්. ආයුබෝවන්. සභාව වෙන්න ඕනේ අද තරමක් ප්‍රමාද වී තමයි ඔබ සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණේ. කොහොමද ඔබ හොඳින් කියලා හිතනවා? ඔව් මම හොඳින් ඉන්නවා කාසර්. ජයග්‍රහී සතියක් වුණා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉක්කුත් සතිය. නමුත් එක් දින තරගාවලිය තරම් හොඳින් ආරම්භ කරේ නැහැ. ඔව් අපි කාසර් මෙහෙම එක් දින තරගාවලිය ගැන කතා බැලුවත් කාර්ය පාකිස්තානින් 11 තවජනය සම්පූර්ණයෙන් වෙනස්. මොකද මේ ඒගොල්ලන්ගේ ක්‍රීඩකය බැලුවත් කාර්ය හරි ඒගොල්ලන්ට හරි බැලන්ස් සයිඩ් එකක් තියෙනවා වන් ඩේ ස්කොඩ් එකේ. පන්දියවන පැත්තෙනුත් පන්දියවන පැත්තෙන් ස්පෙෂලි බලන්න ඒගොල්ලන්ට වම්බතින් පන්දියවන වේගෙන් පන්දියවන කට්ටිය ඉන්නවා හොඳ, දකුණෙන් වේගෙන් පන්දියවන කට්ටිය හොඳ ඉන්නවා, ඕ ස්පිනර්ස්ල ඉන්නවා හොඳ, ලෙෆ්ට් ආම් ලෙග් ස්පිනර්ස්ල ඉන්නවා, ලෙෆ්ට් ආම් ඔර්තඩොක්ස් බෝල් කරන කට්ටිය ඉන්නවා. හැම කැප්ටන් කෙනෙක්ට තියෙන ඔක්කොම ඔපචුනිටීස් ඔක්කොම ඔප්ෂන්ස් තියෙනවා පන්දියවන පැත්තෙන්. ඉතින් ඒකින්ද මට ඇත්තනම් පුදුමයි ශ්‍රී ලංකාව මේ පන්දුවට මුලින් පහර දෙන්නේ නැතුව චේස් කරන්න මොකද දන්නේ සිලෙක්ට් කරේ ස්පෙෂලි සිලෙක්ට් කරපු ටීම් එකත් එක්ක. දැන් ඔබට හිතෙන්නේ නැද්ද තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම් පැත්තෙන් ගත්තොත් අපි දන්නවා ටෙස්ට් තරඟවලදී තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන්, එසේ නැත්නම් කඩුලු 20ක් ලබා ගන්නට පුළුවන් පන්දියවන්න බලයනියක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුයි. නමුත් එක් දින කණ්ඩායමේ ව්‍යුහය ගත්තාම කඩුලු 10ක් ලබා ගන්න පුළුවන්, එසේ නැත්නම් තර්ජනයක් දෙන්න පුළුවන් පන්දියවන්න අපේ කණ්ඩායමේ ඉන්නවද කියන කාරණේ මතුවෙනව නේද? එහෙම තමයි. දැන් ඇත්තටම ටෙස්ට් තරඟාවලිය
බලනකොට අපි හැමදෙස්සම පන්දු යවන්නම් රොක් වෙන්නේ අපේ හේරත්ගේ වටේනේ. ගොඩක් වෙලාට බලනවා නම් හේරත් තමයි හැමදෙස්සම තර්ජන එල්ල කරන්නේ. බිල් රුවන් හොඳට පන්දු යවුවා මේ තරගාවලියේ. ගොඩක් වෙලාවට හේරත් අපි තින් වන් ඩේ මැචස් බලනකොට ඒ හේරත් ගහන්න නැති හින්දා ඒ තර්ජනේ නෑ අපින් එල්ල වෙන්නේ. ඒක තමයි ලොකුම තියෙන ප්‍රශ්නේ. ඉතින් කොහොමරි දැන් තියෙන තරගාවලිය පහවසි කොහොම හරි කරලා හෙමින් හෙමින් මේව හදාගන්න ඕනේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්සරහට. ඔබ මොකද දැන් ගොඩක් දෙනෙක් කතා කරාට ඇත්තරම තරගයක් දිනිය ජයග්‍රහණය කරගෙන යක් හැකි පන්දිවන්නන් සිටිය යුතුයි. ඒ ඒ ඒ මාධිකම අපි දකිනවා. මේ ඒත් එක්කම තමයි මේ සඳුන් මේ ICC විසින් මේ ගෙන එනවා ලීග් ක්‍රමයක් මේ ක්‍රිකට් ක්‍රීඩාවටත් මේ ෆුට්බෝල් හා සමානව. ඔබ කොහොමද මේ දකින්නේ? ඇත්තටම කියනවා නම් මම නම් හරි ආසයි ලීග් ක්‍රමයට. මොකද දැන් තියෙන්නේ විදිහට තරංගාවලි දැන් අපි සමහර ටෙස්ට් තරංගාවලිය ගත්තාම දැන් ඇෂස් වගේවා තියෙනවා. අර පුරාණ ඉඳන් එදාස ඉඳන් එන හින්දා ඒකේ තියෙනවා වෙනම ආසාවක්. ඉංග්ලන්ඩ් ඔස්ට්‍රේලියාව කණ්ඩායම් දෙක අතර ඒ ප්‍රේක්ෂක අතර. හැබැයි ඒ දෙයම නෑ අනිත් තරංගාවලිය අතර. නිකන් කප් එකක් ට්‍රෝෆි එකක් දාලිවල එකට සෙල්ලම් කරනවා. ඊට පස්සේ රෑන්කින් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒක එච්චරම තරංග නරඹන්නන්ට ඒකේ එච්චර ලොකු ආසාවක් නෑ ඇත්තටම. අර තරග දිනනවා ඇරෙන්න දින්නට පස්සේ හම්බු වෙන ටීම් එකට රටට හම්බු වෙන බෙනිෆිට් එකක් නෑ බලනවා නම්. හැබැයි මේගොල්ලෝ මේ දැන් අලුතෙන් ඉම්ප්ලිමෙන්ට් කළ තියෙන ලීග් සිස්ටම් එකේ එහෙම දෙයක් තියෙනවා. මොකද තරගාවලි මේගොල්ලෝ කියන්නේ ටීම් නමයක් ටෙස්ට් ලීග් වලට සෙල්ලම් කරනවා කළා. ඒගොල්ලෝ සීරිස් හයක් ගහනවා කියලා. ඒ කියන්නේ හෝමනවේ සීරිස් හයක් ගහනවා අවුරුද්දයක් ඇතුළත. ඊට පස්සේ ඒකේ උඩින්ම එන රටවල් දෙක තමයි ෆයිනල් එක ගහන්නේ. ඉතින් ඒක ඉතින් ඇත්තටම කොයි ටීම් එක බැලුවත් ෆයිනල් එකට එන්න හදන්නේ. ඉතින් එතකොට සෙල්ලම් කරන හැම ටෙස්ට් සීරිස් එකක්ම වැදගත් වෙනවා. ඉතින් මං හිතන්නේ ඒක හරියට තරගකාරීත්වයත් වැඩි වෙනවා. අපිට අද එතරම්ම කාලය පිළිබඳ පොඩි ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන්ම අපගේ සහෝදර කණ්ඩායමක් විසින් නිර්මාණ ඉදිරිපත් කරන ගීමන්දා වැඩසටහන සම්බන්ධිනුත් යම්කිසි දැනුමත් කිරීමක් කරීමට අවශ්‍ය වෙලා තියෙනවා සඳුන්. ඒ නිසා මා සමාව ආදෙනවා. නමුත් මා අවසාන වශයෙන් දැනගන්නට කැමති මේ අපි ගත්තොත් ඉදිරි තරඟ ගැන ඔබ මොනවාද දකින්නේ? සහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් කිරීම සිදු විය යුතුද? අනිවාර්යෙන් වමතින් පිටකරුව වැඩි මේ කණ්ඩායමේ. ඇත්තටම කියනවා නම් මේක ලොකු ප්‍රශ්නයක්. ඒකයි මම කියන්නේ චන්දිමාල්ව පස්සෙන් සෙල්ලම් කරන්න ඕනේ. චන්දිමාල් නම්බර් 3 බැක් කරපුවා සම්පූර්ණයෙන්ම වැරදි. ඔහුට හරියන්නේ නම්බර් 5 තමයි. හරියට හරි මම දන්නේ කාගද මේ මෙන්ඩිස්ව වෙලපහෙන් බැක් කරන්න ඕනේ. මෙන්ඩිස්ට ප්‍රෙෂර් එක නැතුව බැක් කරන්න පුළුවන් වෙන නම්බර් 3 ගිහිල්ලි වෙලා. එයා නිදහසේ පන්දුට පාව දෙන්න වෙන්න ඕනේ. ඒ වෙනස්කම් වෙන්න ඕනේ. අනිවාර්යෙන් වමතින් පන්දුවට පහර දෙන පිටකරුවෙක් රිප්ලේස් කරන්න ඕනේ දකුණු පිටකරුවෙක් එක්ක. එහෙම නැත්නම් මේ ටීම් එක බැලන්ස් නැහැ. හැබැයි අමාරු තරගාවලියක් වෙනවා මේක. පොදු පකිස්තාන කණ්ඩායම ICC ට්‍රෝෆි එකක් දිනලා ඉන්නේ. මේගොල්ලෝ වන් ඩේ මැචස් වල පරද්දන්න ලේසි කණ්ඩායමක් නෙමෙයි කියලා මට නම් හොඳටම තේරෙනවා. මේ ඔබගේ පාසල් සමයේ මිතුරා සහ වර්තමානයේ කළමනාකරු හැටියට ඉන්න අසං ගුරුසිංහ දැන් මේක අහගෙන ඉන්න ඕන කියලා හොඳයි කියලා මට හිතෙනවා. මොකද එතකොට ගුරාට හැකියාව තිබෙනවා යම්කිසි තීරණයකට එන්න. මොකද අපි එළියේ ඉඳන් මේ දේවල් දකින්න. සඳුන් මම යලිත් ස්තුතිවන්ත වෙනවා ඔබ. ඇත්තරම සෑම සතියකම මේ සම්බන්ධ වෙලා ඔබ විසින් මේ කරන දායකත්වයේ සම්බන්ධයෙන් ඒත් එක්කම අද තරමක් ඉක්මනින් ඔබට යාමට ඉඩදීමට සිදු වෙනවා මට තියෙන කාල වේලත් එක්ක. එසේනම් අපි ලබන සතියෙත් හමු වෙමු මේ වැනි ආකාරයටම සඳුන්. හොඳයි කල්ප, ලබන සතියේ හමු වෙමු. බොහොම ස්තුතියි. මා සඳුන් සමග සංවාදයේදී සඳහන් කළ පරිදි අප සමග මේ අවස්ථාවේ දුරකථනය සම්බන්ධ වෙනවා. මේ එළබෙන නැත්නම් ලබන සතියේ සෙනසුරාදා 21 වෙනිදා ඔක්තෝබර් 21 වෙනිදා පැවැත්වෙන විශේෂ සංගීත වැඩසටහන. මේ සංගීතය
ප්‍රසංගය නම් කරලා තියෙන ගී මන්දාව කියලා. මේ ප්‍රසංගයේ විශේෂ වන්නේ මේ සාම්ප්‍රදායික රාමුවෙන් මිදිලා කරන වැඩසටහන. ඉතින් අපස් සමග මේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා මේ වන විටත් දුරකථනයෙන් සම්බන්ධ වෙච්ච අයබෝන්. අයබෝන් ඔබට මාව ඇහෙනවද? අයබෝන්. ඔව් මේ මාත් එක්ක කතා කරන්නේ දර්ශනද? රත්න මම රත්නශ්‍රී විජේ. රත්නශ්‍රී සමාවෙන්න රත්නශ්‍රී මහත්තයා. මේ ඇත්තරම මා සඳහන් කරන්න කැමති මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයාත් ඒත් එක්කම දර්ශන රුවන් දිසානායක කියන මේ කලාකරුවන් දෙපළ එකහුව වෙලා තමයි මේ වැඩසටහන කරන්නේ. මම ඔබතුමාව මේ වැඩසටහනට කතා කිරීම සම්බන්ධයෙන් මා ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට කියන්න, ඇයි මෙවැනි ආකාරයේ උඩුගම් බලා යන ප්‍රසංග කලාවක් කරා යොමු වුණේ? ඇත්තටම මේ වන විට ශ්‍රී ලාංකීය ගීත කලාව කලාවක් හැටියට අතිශය පරිහානි තත්ත්වයක් පවතී. අද අර බොහෝ විට ඔබ අහලා තියෙනවා මේ සාහිත්‍ය පිළිබඳව කියමනක් තියෙනවා, අර ඕතෝයිස් ටෙක් කියලා, අතුවරයා මිය ගිහින් කියලා. ඒක වඩාත්ම ගැලපෙන්නේ ප්‍රායෝගික වශයෙන් ගීතයේ කියලා මං හිතන්නේ. ගීතයේ කතුවරු, ගීතයේ ගීත රචකෙක් නැහැ, සංගීතඥයෙක් නැහැ, ගායකෙක් හෝ ගායිකාවක් නැහැ. මොනවා හරි ශබ්ද ගොඩක් ඇහෙන තත්ත්වයට සිංහල ගීතේ පත් වෙලා තියෙනවා. දැන් ඒ තත්ත්වයෙන් මිදෙන්න ඒක දොස් කියනට වඩා මං හිතන්නේ වඩාත් ප්‍රායෝගික වැඩ පිළිලක් තමයි මේ ලන්ඩනයේ වෙසෙන සන්තව මිත්‍ර සන්තවය මේ ගීමන්දාව නමින් මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන්නේ. මෙහිදී දර්ශන රුවන් දිසානායක කියන මේ තරුණ දක්ෂ සංගීත වේදියාත්, ඒ වගේම ගීත රචකයෙක් කවියෙක් හැටියට මමත් මේකට සම්බන්ධ වෙනවා. මෙහිදී ගීත ගායනා කරනවා විතරක් නෙමෙයි, සංගීතය පිළිබඳව ඒ සංගීත ස්වර සංගති පිළිබඳව ඒ අදාළත්වය පිළිබඳව දර්ශන රුවන් දිසානායක කතා කරාවි. ඒ වගේම ගීතයේ අද්දකීම් ක්ෂේත්‍රය පිළිබඳව ගීතයක් නිර්මාණය වෙන්නේ කොහොමද, ගීතයේ භාෂාව, ගීතයේ පරිකල්පනය, එවගේ මේ සංකල්ප රූප, ඔය සියල්ල ගැන මම හිතන ප්‍රේක්ෂක සෞර්ධයින්ට වැදගත් වන තොරතුරු අපිට කතා බහ කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. නමුත් මේක වරදවා වටහා ගත යුතු නැහැ. මේක දිගින් දිගට මේ කතා බහට මැරුණ එකක් කියලා විදර්ශන ගායනා සමග ඒවත් මම හිතන්නේ මේ ලන්ඩනයේ ජීවත් වන දක්ෂ සංගීත තරුණ සංගීතවේදීන් ගායක ගායන ගායක ගායිකාවන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ අතරේ ගීතයේ අද්දකීම් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සංගීතය ගැන දර්ශනත්, ගීතයේ සාහිත්‍යමය පක්ෂය ගැන මමත් ඉඩ ලැබෙන ආකාරයට හිටියෙන් අපි විවරණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ 21 වෙනි සෙන්සුරාදා ලබන සෙන්සුරාදා බෙහැරෝ ආර්ට් සෙන්ටර් කියන ස්ථානයේ තමයි. ඔබතුමා සමග දර්ශනත් මේ අවස්ථාවේ ඉන්නවද රත්නශ්‍රී මහත්තයා? ඔව් දර්ශන ඉන්නවා, දර්ශන කතා කරයි. අතරම දැන් මේ එක ප්‍රසංගය පමණයි මේ අවස්ථාවේ පැවැත්වෙන්නේ, ලන්ඩන් ප්‍රසංගය පමණයි, වෙන තවත් ප්‍රසංගයක් පැවැත්වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. නැහැ. දර්ශන අයබෝවන්, ඔබවත් සාදරයෙන් පිළිගන්නවා, බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. මම හිතන්නේ මෙය මේ ලන්ඩන් වල ජීවත් වෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවට, මේ ස්වභාවිත සංගීතයට ඇලුම් කරන ප්‍රජාවට මම හිතන්නේ ජීවිතේ ලැබෙන මහඟු අවස්ථාවක් හැටියටයි අපිට නම් කරන්නට පුළුවන්. ඉතින් දර්ශන කියන්න, දැන් අපිට රත්නශ්‍රී මහත්තයා කිව්ව මේක වෙනස්ම ආකෘතියක වැඩක් කියන එක, මේ ඔබේ කොහොමද ඔබගේ සූදානම මේ වැඩසටහන සම්බන්ධයෙන් මේ එළබෙන සෙන්සුරාද? ඔව් දැන් ඇත්තටම මේ රත්නශ්‍රී ජේසිංහන් පැවසූ පරිදිම මේ වෙනස් අත්දැකීමක් ලන්ඩන් අපේ අවුරුද්ද ප්‍රේක්ෂක ජනතාවට. ඉතින් මගේ කතාවේදී නැත්තම් මේක කිව්වා වගේ මේක කතාවක් නෙමෙයි, එදාට කෙරෙන අර සාහිත්‍යයේ අත්දැකීම් වගේම සංගීතය, ස්වභාවිත සංගීතය විශේෂයෙන් අර කිව්වත් වගේ ගීතය මැරුණා වගේම අද වෙනකොට ශ්‍රී ලාංකික සංගීතයත් නැත්නම් මේ ස්වභාවිත සංගීතයත් අර කිව්වා වගේම මහා පරිහානියකට ලක් වෙමින් තියෙන කාලෙක ස්වභාවිත සංගීතය නැත්නම් මේ සංගීතය කියන විෂය පිළිබඳව යම් කිසි ප්‍රමාණයක අදහස් සහ ඇයි සංගීතයට අපි මේ තරම් ආකර්ෂණය වෙන්නේ, ඒ වගේම තමයි ඒ අත්දැකීම් නැත්නම් මේ සංගීතය කියන මේ මහා මේ අතිසංවේදී විෂය මිනිස්සුන්ව කම්පණයට පත් කරන යහපත් කම්පනයන් ඇති කරමින් මිනිස්සුන්ව ඥානනය කරන්නට කොහොමද ලෝකයේ අනිත් සංගීතඥයන් දක්වලා තියෙන දායකත්වය සහ මගේ අත්දැකීම් එදාට කතා කරනවා. ඒ වගේම තමයි මේ
එදාට එන ප්‍රේක්ෂකයන් එක්ක සජීවීව යම් කිසි ක්‍රියාකාරකම් අඩුවෙඩි වශයෙන් මාත් එක්ක බෙදා ගන්න පුළුවන් මගේ කොටසෙදී විශේෂයෙන් මේ මොකද සංගීතයේදී මම ඒ වගේ මේක අර ඕනුත් මේක මේ 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 මං එදාට කරන සජීවී අත්දැකීම් සඳහා දායක කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අර කිව්වත් වගේ මේ ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික සංගීත පිළිබඳව දක්ෂ ශිල්පීන් කීප දෙනෙක් වගේම එංගලන්ත මේ ජාතිකයන් කීප දෙනෙකුත් අපිත් එක්ක ගායනා සඳහා එනවා. ඒකත් මං හිතන්නේ අලුත් අත්දැකීමක් වෙන්න ඕන. මං හිතන්නේ ඔවුන් ගායනා කරන්නේ තැනක අපේ මම විසින් නිර්මාණය කරපු සංගීත කොටස් හින්ද එක ලොකු අත්දැකීමක් අපිට මේ මේකෙදි අලුත් දේවල් හම්බෙනවා වගේම එන එදාට එන අපේ ප්‍රේක්ෂක රසික රසිකාවියන්ටත් අලුත් අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න පුළා කියලා මම විශ්වාස කරනවා. එදා ප්‍රසංගය එදාට ප්‍රවත්‍යන් ප්‍රසංගයේදී බොහෝ නැවුම් දේවල් අත්විඳින්න ඔබටත් අපටත් පුළුවන් වෙයි කියලා. බොහොමත්ම ස්තුති දර්ශන. ඇත්තම කනගාටුවෙන් වුණත් මට සමුදෙන්න සිදු වෙනවා මට තියෙන සීමිත කාලයත් එක්ක අද වැඩසටහනේදී. මා ඔබ දෙපළටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන්ම මේ වැඩසටහන සර්පකාරයෙන්ම සාර්ථක වෙන්න, ඒත් එක්කම මේ මෙවැනි දේවල් ඉදිරියේදීත් නැවුම් දේවල් ලාංකීය ප්‍රජාවට, ඒත් එක්කම ඔබ දෙපළටම මේ තියෙන සංගීතයේ ඒත් එක්කම සාහිත්‍යයේ තියෙන දැනුම බෙදා දෙන්න ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා මා ප්‍රාර්ථනා කරනවා. රත්නශ්‍රී මහත්තයා බොහොමත්ම ස්තුතියි සම්බන්ධ වුණාට. ඒත් එක්කම දර්ශන ඔබටත් බොහොමත්ම ස්තුතියි. එසේනම් මම ඔබ දෙපළටම සමුදෙනවා. යලිත් අපි මැදිරියේ කතා බහත් සමග එක්කස් වෙන්නේ. ඇත්තෙන්ම අද තරමක් මේ වැඩසටහනේ විවිධ අංශ රාශියක් තිබුණා. ඒත් එක්කම මේ අපි අවස්ථාව ලබා දුන්නේ මේ ගී මන්දාව කියන මේ සංගීතමය වැඩසටහන නැත්තම් ප්‍රසංගය ඔක්තෝබර් මාස 21 වෙනිදා හැරෝ ආර්ට් සෙන්ටර්හිදී පැවැත්වෙන්නේ. මේ සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට ඔබට කළ යුත්තේ ෂර්මාල් අමතන්න 0742 337 0566. මං ආයි මතක් කරන්න 0772 337 0566. ඒත් එක ආදිත්‍ය 0777 911 85 716. ආදිත්‍ය 0777 911 85 716. අපි මැදිරියේ කතාබහ කරමින් සිටියේ අපගේ වෛද්‍යතුමියත් එක්ක, ශ්‍රියා කුලපුන වෛද්‍යතුමියත් එක්ක. මා මේ අවසාන විනාඩි 10-15 ඔබතුමියත් එක්ක කතා බහ කරන්නට මා ලෑස් වෙන්නේ මේ ඔබතුමීගේ වර්තමානයේ ගෙවන ජීවිතය, ඒත් එක්කම ඔබගේ දරුදරයන් ගැන, ඒත් එක්කම ස්වාම පුරුෂයා ගැන අපි කතා කරේ නැහැ. ඔබ කිව්වා මේ ඔබ සොයාගිය ඒ ශල්ල වෛද්‍යවරයා ඔබට හමු වුණා කියලා. ඔහු ගැන අපි මතක් කරොත්, ඒත් එක්කම දරුවන් ගැනත් අපි කතා කරොත් වෛද්‍යතුමනි. මේ අවස්ථාවේ ලංකාවේ ඉන්නේ, තවමත් එයා ලංකාවට සේවය කරනවා. ඔහු නමින් පද්මනාදන්. නිතරම මෙහෙට එනවා, නමුත් වැඩි වශයෙන් එහෙ සේවයක් කරන නිසා එහෙ තමයි වැඩි වශයෙන් ජීවත් වෙන්නේ. එතකොට මට ළමයි 3 දෙනෙක් ඉන්නවා, පුතෙකුයි දූලා දෙන්නෙකුයි. ඒගොල්ලන් නොයෙක් රැකියාවල් කරනවා. ඉතින් මාත් එක්ක නෙවෙයි ඉන්නේ, එක්කෙනෙක් මැන්චෙස්ටර් නගරේ පුතා. එයා ඉංජිනේරු රැකියාවක් කරන්නේ මේ විශේෂයෙන්ම ගමනාගමනය සම්බන්ධව. එතකොට මගේ ඊළඟ දියණිය එයා එක අංශයක රැකියාව කරලා දැන් එයා ඊට පස්සේ නීතිය හදාරලා දැන් නීතිඥවරියක්. තුන්වෙනි දියණිය එයා විශ්වවිද්‍යාල සම්බන්ධ රැකියාවක් කරන්නේ, විශ්වවිද්‍යාල කීපයකට උපදේශක. ඔවුන් මේ වෙනට විවාහපත් වෙලාද නැත්නම් තාම විවාහ වෙන්න යනවා
කෙනෙක් විවාහ වෙන්න යනවා අනිත් දෙන්නෙක් විවාහ වෙන්න සූදානමින් ඉන්නවා අනිත් එක්කෙනා තවම නෑ ඔබගේ ඊළඟ පරම්පරාව දක බලා ගැනීම ආසාවෙන් ආසාවෙන් ඉන්නවා ඉතින් මේ කියන්නකෝ මේ ඉදිරි මොනවාද තව සැලසුම් මොනවාද තියෙන ඔබ ඉදිරි කරන්න බලාපොරොත්තු වෙන දේවල් අපි කතා කරොත් ඉදිරියේ ඉතින් මම දැන් කරගෙන යන දේවල් ඒ කියන්නේ අර සුනාමි මධ්‍යස්ථානයේ ඒ අය තවමත් මගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මම හැම අවුරුද්දෙම ගිහාම එතන සල්පිලක් කරනවා මොකද ඒක පවත්වාගෙන යන්න ඒගොල්ල බලාගෙන ඉන්නේ මම ඒක කරනකන් එතකොට අපේ මේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ දැනට ටිකක් නිහඬව ඉන්නේ මොකද අපට යලිත් පණ ගන්න ලගා යයි පණ ගන්න තරුණ මේ ලොකු ප්‍රශ්නයක් මේ සොරොප්ටිමිස්ට් ඉන්ටර්නැෂනල් කියන සංවිධානයේ තරුණ පිරිස එක්කව කරගන්නේ අමාරු මුග දෙනෙක් ඉන්නේ මැදි වයසේ නැත්තම් වයසට යන අය ඒක තමයි ලොකුම එක ඉතින් අනිත් එක මම සමහර වෙලාවට ගියා පොඩි සායනයක් එහෙම කරනවා අවශ්‍යතා අනුව නමුත් මට ස්වේච්ඡාවෙන් සහ නොමිලේ කරන එක ඔව් ඉතින් මට ඕනේ ඒක වැඩි දියුණු කරගන්න සාහිත්‍යමය පැත්තේ සාහිත්‍යමය පැත්තේ මම දැනට මම පොත් තුනයි ලියලා මම පටන් ගත්තේ ඇත්තටම මේ මනෝවෛද්‍ය මගේ පළවෙනි පොත 1986 මුද්‍රණයටපත් උනේ ඒක ලදරු මනස සහ වර්ධනය කියලා මගේ බලාපොරොත්තුව තිබුණේ එතකොට මම ලංකාවේ හිටියේ ලංකාවේ සේවය කළා රත්නපුර රෝහලේ නමුත් අවාසනාවකට 1989 තිබිච්ච භීෂණ සමයක් ඔබට මතක ඇති ඇත්තටම ජාතික විමුක්ත පෙරමුණේ පටන් ගත්ත භීෂණ සමයේ තමයි අපි මේ හුඟක් පාඨශාලා වැහුවා විශ්වවිද්‍යාල වැහුවා ඒ අවස්ථාවේ තමයි නැවත මම නැත්තම් නැවත මෙහෙ එන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි අපි පශ්චාත් උපාධි කරලා ලංකාවට ගියේ ඉතින් අපි දරුවනුත් සමග මෙහෙ ඇවිල්ලා ඒගොල්ලන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වෙන්න මෙහෙ ආවේ ඉතින් ඊට පස්සේ මම මගේ තාත්තා පිලිබඳව තාත්තගේ අපදානය ලියලා තිනවා. එතකොට තවත් තියෙනවා මේ මගේ පියාණන් එකතු කරපු හුඟක් කවි ලිපි ඒවා එලි දක්වන්නත් මට ලොකුවම නාම තියෙනවා. ඒ වගේම එතුමාගේ වටිනා පුස්තක කියන්නේ හුඟක් පැරණි වටිනා පුස්තක තියෙනවා ඒවා ආරක්ෂා කරගන්න වෙනම පුස්තකාලයක් සමහර විට විහාරස්ථානය හා සම්බන්ධව කරන්න බලාපොරොත්තුක් තියෙනවා මම හිතන්නේ ඒ ඔබතුමිය සතු මේ දේවල් ඒව මිල කළ නොහැකි දේවල් ඉතින් මම හිතනවා ඒ හරි පුද්ගලයන්ගේ අතට යා යුතුයි නැතිනම් ඒ දේවල් විනාශ වෙන්නට පුළුවන් සහ වර්තමානයේ අපි බොහෝ දේවල් අහලා තිනවා මේ වෙනි දේවල් සම්බන්ධ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමියගේ මේ සීලුම දේවල් සර්වපකාරම සාර්ථක වෙන්න කියලා ඒත් එක්කම අපි යලිත් සූතිවන්ත වෙනවා ඔබතුමී වැනි කෙනෙක් කාන්තාවක් මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වෙමින් මුළු මහත් කාන්තා පරපුරටම ලාංකීය පරපුරටම ආදර්ශයක් වෙමින් සමාජ මේ කරන සමාජ සත්කාර සේවාවන් සහ ඔබතුමීගේ පෞද්ගලික ධනයෙන් ඔබතුමිය කරන ඒ සත්කාර මම හිතන්නේ අපි අගය කළ යුතුයි ඒත් එක්කම මා අවසාන වශයෙන් දැනගන්න කැමති ඔබතුමියට යමක් කීමට තිබෙනවද මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔව මං හිතන්නේ ඉත වටිනා වැඩසටහනක් ඒ වගේම කාලෝචිතයි ඉතින් ඔබගේ තනි මහන්සියෙන් කරන මේ වැඩසටහන ඒකත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් දිගින් දිගටම මේක කරගෙන යන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසාන ගීතය අපි ඔබතුමිය තොරපුත් තෙවෙනි ගීතේ රත්නදීප ජන්මභූමි ඉතාමත්ම කෙටියෙන් කියන්න ඇයි මේ ගීතේ තෝරගත්තේ ඇත්තටම මම පටන් ගත්ත දවසේ ඉඳන්ම ප්‍රිය කරන ගීයක් නමුත් මට ඒ ගීයේ මං හිතුවේ මහගම සේකරේක ලිව්ව කාලේ හිතන්නේ ඇත්තේ පැරණි අපේ මුතුන් මිත්තන්ගේ රණවිරුවන් ගැන නමුත් දැන් එහෙම නෙවෙයි මේක අදාළයි අපිට අදට අදාළයි මාණිකසේ පොළොව ගැබේ නිදාන වී තියෙන ඒ අභීත දූපුතුන් ජාතිය නාමයෙන් හෙළුලේ ලේකඳයි මට මේ කියන්න ඕනේ මේ නන්දි කඩාල් පිළිබඳ රණබිම හරහා නන්දි කඩාල් කියන පොත මම කවරෙන් කවරට කියෙව්වා මට මම රණබිමේ සිටිනවා වගේ හැඟීමක් මට දැනුණා ඉතින් මට හිතෙන්නේ ඒ රණවිරුවන්
ඔවුන්ට උපහාරයක් වශයෙන් තමයි මම මේ මේ ගීය තෝරාගත්තේ. එසේනම් මම යලිත් ඔබතුමිට ස්තුතිවන්ත වෙනවා මාගේ වැඩසටහනට ආරාධනය පිළිගෙන අද මැදිරියට පැමිණියට. මම යලිත් මතක් කරන්න කැමතියි ඔබතුමන්ලා ඔබතුමියන්ලා මේ දෙන සහයෝගය ධෛර්යය මාගේ කරන විශේෂයෙන්ම මේ වැඩසටහන තවත් දුරටත් ශක්තිමත් ඉදිරියට කරගෙන යන්නට ඒ ලැබෙන පන්නරයට මා ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම Facebook කරා අපිව නරඹන ලෝකේ කොහේ හිටියත් අපි දන්නවා යුරෝපයේ ඒත් එක්කම ඕස්ට්‍රේලියාව මැද පිරිදිග හිටන් අපිව නරඹන ප්‍රේක්ෂක පිරිසට මා ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම Facebook කරහා ඒ දැනුම් දීම් කරන ධෛර්යමත් කරන ඔබ සියලු දෙනාටමත් මා ස්තුතිවන්ත වෙනවා. එසේනම් යලිත් ලබන සතියේ ඔබ මෙවැනිම වැඩසටහනක්ින් හමු වෙනතුරු මා ඔබෙන් සමු ගන්නවා. ඔබට සුවදායි රාත්‍රියක් ඒත් එක්කම එළඹෙන සතිය ජයග්‍රාහී ජයෙන් ජයම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු පරිදි ඔබෙන් සමු ගන්නා මා කල්ප පල්ලිගුරුගේ. अभी तू पुतुम दादी नाम संग्राम भूमि जीवित उदाहरू लेखंद සිංදුපමාන වැවතලා මතින් ඇදි පත්මගේනුයෙන් සුගන්ධවී රන්තර නමාහම සිත්පවෝධයෙන් පුරා වායුවයි ගංගා තරංග රාවදී ප්‍රදීවනින් මල්ටිපි කුලින් කුලේ හැපි ආයනා කරන්නේ ආකාශයේ නැඟි වීරයින්ගේ ඒ යශෝ ගීතයයි රත්නදීප ජන්ම ලංකාදීප විජය භූමි ජීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි ආදි සිංහලේ ඒ වීර මුතුන් ලේයේ සාර. Keep listening to Link FM for the latest local, national and international news. Link FM, Sheffield. If your public or private hire vehicle has been in an accident that wasn't your fault, what would put a smile back on your face? A. Your taxi recovered, repaired and returned, often within 4 weeks, whilst having a replacement car so you can continue with your business. Or B. A guaranteed £1,000. With South Yorkshire Management, you can have both, and subject to conditions, we'll recover all the costs from the other party's insurance. So, if you need them, call South Yorkshire Management on 0114 270 9919.
If you'd like to meet that someone special from your faith, book today for the Single Muslim Mingle at Arouche Restaurant and Banquet on Attercliffe Road in Sheffield. Visit singlemuslimmingle.com for all the dates and to find out more about the exhibitors and stalls and so much more. Enjoy this professional and formal event with advisors to assist all at just £28, including a three-course buffet, or £17 for the after mingle without meal. Click on singlemuslimmingle.com or call 01302 354 848. Terms and conditions apply. Do you own a business or need help starting one up? Perhaps you're wanting to rebrand? Then look no further. Talk to EH Media. EH Media can have you up and running with beautiful logos, websites, graphics, banners, flyers, and other stunning branding content. They also manage all kinds of social media, from Facebook, Twitter, and Instagram. To get a quote, log on to snhabib.co.uk or email eh@snhabib.co.uk or call 07543-213-312. ईजी ट्रेवल पेश करते हैं पाकिस्तान बांग्लादेश और इंडिया के लिए खसूसी रियायती टिकट्स हज और उमरा के पैकेजेस सस्ते हॉलीडे पैकेजेस मनी ट्रांसफर और कार्गो सर्विस तशरीफ लाइए या राब्ता कीजिए ईजी ट्रेवल 604 Stanifold Road शेफील्ड फोन कीजिए 01142999255 ईजी ट्रेवल की मनी ट्रांसफर सर्विस चैरिटी के लिए बिल्कुल मुफ्त है काबिले एतमाद अदारा ईजी ट्रेवल आपका एतमाद हमारा फख्र उर्दू जुबान की हम भी जरा जुस्तजू करें बज़्मे सुखन में आइए कुछ गुफ्तगू करें मैं हूं आपकी होस्ट कौसर शाह और प्रोग्राम आपकी समातों की नजर करती हूं बज़्मे सुखन हर बुध को 1 बजे से लेकर 3 बजे तक प्रोग्राम में बात होती है शेर व अदब के हवाले से शायरी और गुफ्तगू साथ मेरा देते रहिएगा प्रोग्राम सुनना मत भूलिए द बॉय हु डिडंट लुक फॉर अ सेफ प्लेस टू क्रॉस He couldn't be bothered to walk to a place where cars could be seen from a nice open space. So he crossed the road right next to a bend. Now his arm for some while will be struggling to mend. A car cannot dodge what it cannot see, so flatten the boy. Unfortunately, now he can't swim, dress himself, or go-kart, because his arm is all limp and falling apart. Always cross where you can see what's coming. होशियार रहें। चोरी की चीजें खरीदने का मतलब आप चोरी में शामिल हैं। सड़क पर चलते फिरते लोगों से मोबाइल फोन लैपटॉप घड़ियां या इस तरह की चीजें खरीदने से गुरेज करें अगर आपको शक हो कि ये चोरी की चीजें हो सकती हैं, तो पुलिस को इस शख्स के बारे में मुतला करें कम्युनिटी अवेयरनेस मैसेज 96.7 Link FM. From the Sky News Centre.